සියලු දෙනා තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න සියල්ලට උත්තර දෙන්න වෙන්නේ සාකච්ඡාව ඉවර වෙලා. මොකද නැත්තම් සාකච්ඡාව අපි යන මේ ගලාගෙන රටාවට පොඩ්ඩක් බාධා වෙනවා. මොකද මේවයි නානා ප්‍රකාරව ප්‍රශ්න තියෙනවා. එතකොට මේ සාකච්ඡාවේ මූලික අදහස විස්තර කරන්න බැරි වෙනවා. සාකච්ඡාව ඉවර වෙලා මේ ස්ලයිඩ් ටික ඔක්කොම ඉවරුනහම එතනින් පස්සේ පහෙන් පස්සේ හෝ ඊට කලින් ඉවරගත්ත එහෙම හරි පහට අනුමෝදනා අනිවාර්යෙන් කරනවා. එහෙම බැරි වුණොත් එහෙම ඊට ටික පහෙන් පස්සේ සාකච්ඡා කරනවා. ඒ කැමැති අහන්න කැමැති සියලු දෙනාම ඉන්න චුට්ටක් ඒ පහෙන් පස්සේ ට්‍රේන් වල යන්න වගේ පරක්කු වෙන කට්ටිය විතරක් කියන්න. හොඳයි. අපි මේ විස්තරය කරපු එකේ තව පුදුම තේරෙන්නේ නැති විපාකමේ වශයෙන්, ඒ කියන්නේ යථාර්ථයේ ස්වභාවයේ සාමාන්‍ය ස්වභාවය තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඒවා, උපේක්ෂා, වේදනා, සතර අපායට සහ ඒ කියන්නේ අව්‍යාකෘත අකුසල සහ කුසල දෙකටම අයිති වෙන්නේ උපේක්ෂා. කයට විතරක් සැපයි දුකයි පණවනවා. ඉතින් මෙන්න මෙතින්ද අපි තෝරගන්න මේ පෘථග්ජන සහ සතර අපාගත සියලු දෙනාටම යමක් උපේක්ෂා සහගතව ඇහැට රූප, කණ්ඩ ශබ්ද, නහයට ගඳ, දිවට රස, කයට ස්පර්ශ සැප විදියට ඝට්ටනේ වුණාට මේක මෙතනින් ආර්යයන්ට විතරක් හැකියාවක් තියෙනවා මෙන්න මේ තියෙන දේවල් වලින් ආස්වාද හදාගන්න නැතුව නතර කරගන්න. ආර්යයන්ට විතරක් හැකියාවක් තියෙන. ඇයි හෙවොත් එහෙම අරිය න්‍යාය දන්නවා. අරිය ණය පටිසෝපාණ්‍යය දන්න නිසා මේ එකකවත් ආස්වාද නැති බව දන්න ආර්ය ශ්‍රාවකයන්ට විතරක් මේක මෙතනින් නතර කරන උපේක්ෂා මට්ටමේ නවත්ත ගන්න පුළුවන්. පෘථග්ජන සහ සීලුම සතර අපාගා සත්‍යයන්ට එතනින් එහාට මේක උපේක්ෂාවක් විතර ආවට මේක අනිවාර්යෙන් අபிසංකරණය කළාම තමයි නවතින්නේ. තේරෙනවනේ? බහුතරයක් අபிසංකරණය වෙන්නම හැකියාව තියෙන හැබැයි ආර්යයන්ට පුළුවන් උත්සාහයෙන් වීරියෙන්ම මේකෙන් මිදෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව තියෙන ආර්යයන්ට විතරමයි. ඒක තමයි බුද්ධ ශාසනයේ මේ ලෝකෝත්තර මාර්ගය ඇතුළේ විතරයි මේක තියෙන්නේ. මේ ලෝකෝත්තර පටිච්ච සමුප්පාදයේ ලෝකේ ඊතරන ක්‍රමය අහලා අඳුරගත්තේ නැති කිසිම කෙනෙකුට මේක තෝරගන්න බෑ. ඉතින් මේකට අවශ්‍ය මුලම තමයි මේ ආශ්වාදය. දැක්කද මේ ආශ්වාදය ගැන අපි දිගින් දිගට දවස් 10ක් තිස්සේ විස්තර කරපු එකේ දැන් තේරෙනවා ඇති ඒක හැර වෙන කියන දෙයක් නැහැ. මූලික මේක තමයි මේ ඉහට කෙලස් හට ගන්න පළවෙනි කතාව ආශ්වාදය. ඒතර ඇත්තම විපාක වශයෙන් තියෙන්නේ ඔය තියෙන රූප උපේක්ෂා, ශබ්ද උපේක්ෂා, ගන්ධ උපේක්ෂා, රස උපේක්ෂා, කයට ස්පර්ශ වේදක් සැපයි දුකයි පණවන්න පුළුවන්. ටිකක් මේක මෙච්චර කාලයක් අහපු නැති අමුතු කතාවක්. මේක දැන් මාස 3ක් 4ක් කරන මේ මට්ටම මේක තෝර මේ ත්‍රිපිටකයේ තියෙන සාක්ෂි හම්බෙලා. නමුත් මේකට කරුණුකාරණට එකතු කරගන්න හිටියේ මේ කියන්න. මේක එක සැරේට ගන්නත් එපා, අතාරින්නත් එපා. හිතලා බලලා, කල්පනා කරලා බලලා ත්‍රිපිටකයේ පොතේ තියෙන පොතේ තුන අපි ගන්නෙ නැහැ. මතකයිනේ? පොතේ තියෙනක ගන්නෙ මාතෘකාවක් විතරයි. එහෙනම් කල්පනා කරලා මේක ගැලපෙන්නම් තමයි ගන්නෙ. පොතේ තුන ගන්න එපා කියලා බුද්දේශනාවක් තියෙනවා. හැබැයි ත්‍රිපිටකේ පොතත් එක්ක මේක අයින් කරන්නත් බෑ. සාක්ෂියක් විතර අරගෙන ඒකට කොහොමද වෙන්නේ කියලා අපි හිතලා කල්පනා කරලා හදා ගන්න ඕන. හොඳයි. චුට්ටක් කල්පනා කරලා බලන්න තියෙන ප්‍රශ්න ගැටළු අපි මේක තියෙනවත් අපි සාකච්ඡා කරලා බලමු මූලික සාකච්ඡාන් පස්සේ. මෙන්න මේ විපාක ලෝකය අපිට බෙදෙනවා තව විතර ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන්නේ පෙනීම. සෝත කියන්නේ කන, ශබ්ද, සෝත විඤ්ඤාණ කියන්නේ ඇහෙන ස්වභාවය. ගාන කියනවා නහය, ගන්ධ, ගාන විඤ්ඤාණයවත් ගන්ධ සෝඳ දැනීම. ජීවා විඤ්ඤාණයවත් රස දැනීම. කාය පොට් ස්පර්ශවත් පොට්ටබ්බ විඤ්ඤාණ. මන ධම්ම මනෝ විඤ්ඤාණ. එතන මෙන්න මේ 18 ගණ විපාක ලෝකය. ඇහැයි, රූපයි, චක්කු විඤ්ඤාණයයි මේ ඔක්කොගේම තියෙන උපේක්ෂා. කයට විතරක් සැපයි දුකයි පනව ගන්න බුණ අනිත් ඔක්කොම උපේක්ෂා වේදනා තියෙන මේකට කියන විපාක ලෝකය. මේක රහතන් වහන්සේලා තියෙන මේක රහතන් වහන්සේලා මේකෙ මිදෙන්න බෑ. රහතන් වහන්සේ පරිනිර්වාණය වෙනකම් මේ ඔක්කොම මේ 18ම තියෙනවා. මේ 18 විපාක. බලන්න රූප උපේක්ෂා, සෝත ශබ්ද රූප උපේක්ෂා, ශබ්ද උපේක්ෂා, ගන්ධ උපේක්ෂා, රස උපේක්ෂා, ස්පර්ශ විතරක් තියෙනවා සැප දුක. සැප තියෙන ස්පර්ශ තියෙන දුක තියෙන ස්පර්ශ තියෙන එක රහතන් වහන්සේලා තිරේක නවත්තන්න බෑ. ධම්ම උපේක්ෂාම අපි සිරු දෙනා දන්නවා. මන්ට ධම්ම ගන්නේ උපේක්ෂාමයි. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ තියෙන ධාතු 18 පිළිබඳ විපාක ලෝකේ ධාතු 18 පිළිබඳව
සැපවේදනා දුක්වේදනා උපේක්ෂා වේදනා පනවන්නේ එහෙමයි. දැන් මූල මාත්‍රකාවක විදිහට තියෙනවා සැපවේදනාවේ රාගය, දුක්වේදනාවේ පටිගය, උපේක්ෂා වේදනා අවිද්‍යා අනුශය කියලා. එහෙම පහාන සූත්‍රේ විස්තරයක් තියෙන මේක කොහෙද කියලා නෑ. ඉතින් තියෙන තැන් අනුව ගත්තට පස්සේ නම් ඇහැ කර දිවනාශේ නාසය දක්වා උපේක්ෂා කයට තියෙනවා සැපයි දුකයි. ටිකක් මේක අලුත් අදහසක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිදහස, එතකොට තේරෙන ගණියේ. මේ විපාක ලෝකය මෙන්න මේ වගේ චක්කු රූප චක්කු විඤ්ඤාණ කලින් ගත්ත එකමයි. විපාක ලෝකයත් මොකද මේ සංඛාර ලෝකේ කියන්නේ. විපාක ලෝකය සංඛාර ලෝකය අතර වෙනස චුට්ටක් බලන්න. මේ අපි මෙතෙක් කලක් දැන් අපි මීට කලින් විස්තර කරු විපාක ලෝකය. ඊට පස්සේ මෙතෙන්ට එනවා සංඛාර ලෝකය. මේ විපාක ලෝකයට කියන තව නමක් තමයි පංචස්කන්ධ ලෝකය. දැන් පංචස්කන්ධේ ආයතන 18යි තියෙන්නේ. මේ පංචස්කන්ධේ 5යි තියෙන්නේ. මේක 18ක් තියෙනවානේ. ඒ 18 කියන්නේ 5 කියන්නේ දෙකම එකයි. මෙන්න මේ තියෙන විපාක ලෝකය මෙන්න සංඛාර ලෝකයක් බවට පත් කරගන්නේ කොහොමද? අවිද්‍යා සංඛාර විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. මෙන්න මේක තමයි මේ මූලික චක්‍රය. මේ අවිද්‍යා පත්‍ය සංඛාර චක්‍රේ මේ ටිකට කියන විපාක කියලා කියනවා. මේ ටිකට කියනවා සංඛාර ලෝකය. එහෙනම් මේ සංඛාර ලෝකයේ සංඛා නිරෝධයෙන් තමයි නිවන් දකින්නේ. නං පටිච්ච සමුප්පාද නිරෝධයෙන් තමයි නිවන් දකින්නේ. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ කියන මූලික අර්ථකථනය මෙතනදී තියෙනවා. තව ඉස්සරහට අපි විස්තර සහිතව විස්තර කරගනිමු. රහතන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? ඒ කියන කාරණා දීගින් දිගට සාකච්ඡා කරමු. විපාක පටිච්ච සමුප්පාදය අරින් කියපු ඇහැට රූප කණ්ඩ ශබ්ද නහයට ගන්තුව දිවට රස කයට ස්පර්ශ දැන්නකොට උපේක්ෂා වේදනා ඇහැ කන දිවනාශය ශරීර දිව දක්වා තියෙනවා. කයට සැප වේදනා තියෙනවා. මෙන්න මේක ක්‍රියාත්මක කියලා අපිට දැනෙන පටිසමුප්පාදයක් තියෙනවා. ඒකට කියනවා විපාක පටිසමුප්පාදය. විපාක පටිසමුප්පාදය කියන්නේ මොකද්ද කියලා චුට්ටක් අපි බැලුවොත් එහෙම විභංගප්පකනේ පටිසමුප්පාද විභංගේ 303 වෙනි පිටුවේ අව්‍යාකෘත ධර්මය කවරයක්? තත්තකතම අව්‍යාගත. මේ අව්‍යාගත පරිස්සමපාදේ යම් කාලයක කාමාවචර කුසල කර්මයක් කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සාගතු රූපාලම්බනෝ විපාක චක්කු විඥානයේ උපදිනේ වේද? එසමෙහි පොඩ වැරදිලා නැද්ද මෙතන? හොඳට කියවල බලන්න. ඈ එසමෙහි සංකාපත්තේ විඥාන වේ. කැලක් අඩුයි නේද? පින්ටි මිස්ටේක් කන්නේ. අපි ධන චක්‍රේ කැලක් අඩුයිනේ මේකේ. මොකක්ද අඩු? ඈ අපි දන්නේ කේ මොකක් තියෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාර. මේකේ තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නෑනේ. පින්ටි මිස්ටේක් එකක්ද? ඈ පින්ටි මිස්ටේක් එකක්ද? නෑ. බලු ඉතුටියක් කියවල බලමු අපි. සංඛාර පත්‍ය අවිද්‍යාව නෑ. සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාමය. නාමපත්‍ය චට්ඨායතන. චට්ඨායතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය අපි වෙන එකනේ දන්නේ. අපි දන්නේ කි මොකක් තියෙන්නේ? වේදනා පත්‍ය තණ්හා උපාදාන. දැන් තණ්හා උපාදාන මේකේ නැහැනේ. මෙන්න මෙතෙක් කලක් වැහිලා තිබිච්ච පටිසමුප්පාදය. මේකට කියනවා අව්‍යාකෘත පටිසමුප්පාදය. අපිට යමක් දකින්නවා. ඇහැට යම පේනවා, කණ්ඩ ශබ්ද ඇහෙනවා, ගන්සුර ගන්සුන් දැනෙනවා. ඔය කියපු උපේක්ෂා වේදනා කලින් විස්තර කරලා උපේක්ෂා වේදනා විපාක කියලා. අන්න ඒ විපාක වේදනා හටගන්න මෙන්න මේ පටිසමුප්පාදයේ කියන මේකේ කෙලෙස් නැහැ. ඇයි කෙලෙස් නැත්තේ? අවිද්‍යා පත්‍ය සංඛාරයක් නොවන නිසා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාර නැතුව සංඛාරයෙන් පටන් ගන්න පටිසමුප්පාද තියෙනවා. මේක අහලා තිබුණද මීට කලින්? මෙන්න මේ අහලා නැතිකම නිසා අපි පම ගාලක පැටලලා හිටියා. එසම මෙහි සංකාපත්තේ විඥානේ මෙන්න මේ පටිසමුපාදේ ඔබලට පේනවා ඇති. අවිද්‍යාව නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ. තණ්හා නැති, උපාදාන නැති, අවිද්‍යාව නැති පටිසමුප්පාදය කාග වෙන්න පුළුවන්ද? මේ ලෝකේ සියලු සත්‍යයන් මේක පොදුයි. සියලු සත්‍යයන්ගේ යමක් දකින මොහොත. අපි හිතමු උදාහරණයක් විතර කිමු. තථාගතයන් වහන්සේ රාහුලේ මෙසේ ආනාපානසති වඩන්න කියලා කියනවා. ඇයි විසාකාමේ අවේලාවේ
මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුවෝ අඳුනගත්තද නැද්ද? අඳුනගෙන තියෙනවා. කෙලස් තියෙනවද අඳුනගත්තට? නෑනේ. අපිත් මේ ඉන්නේ මගේ අම්මා, මේ තාත්තා, මේ නෝන මහත්තයා, ගේදර, මේ මගේ මේ පාත්‍රේ, මගේ මේ සිවුර අඳුන ගන්නවා. කෙලස්ද? කෙලස් නෑ. යමක් මේ ලෝකේ අඳුනගන්නේ පටිසමුප්පාදේ මොකද? අව්‍යාකුත පටිසමුප්පාදේ. ඒකේ අවිද්‍යාව නෑ, පටන් ගන්න සංකාරේ. සංකාර කියන්නේ සංචේතනා. ඇහෙන් වෙන්න පුළුවන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් වෙන්න පුළුවන්. අවිද්‍යාවෙන්තරව සංකාරයෙන් පටන් ගන්න අන සංචේතනාවේ විඥානයක් හදනවා. විඥාණයෙන් නාමය, නාමයෙන් නාමපත්‍යයෙන් චත්තායතන. චත්තායතන පත්‍යා ස්පර්ශ. අපි අහලා තියෙන සලආයතන. චත්තායතන කියන්නේ මනආයතනය. එහෙනම් මේ විපාකය කියන එක තේරුම මොකද්ද? බාහිර ලෝකයේ තියෙන යමක් අපේ මනසට ගන්න ක්‍රමයේ තමයි විපාක කියලා කියන්නේ. මේ තියෙන රූපයක්, මේ තියෙන ශබ්දයක්, මේ තියෙන ගන්ධයක්, මේ තියෙන රසයක්, මේ තියෙන ස්පර්ශයක් කියලා බාහිර තියෙන දත්තයක් අපේ මනස ඇතුළ ගන්න පළවෙනි අවස්ථාවේ මූලිකම අදහස ගන්න අඳුන ගන්නව විතරයි. තේනවනේ? මේ මගේ අම්මගේ රූපේ. මේ ඉන්නේ අල්ලපොගෙද මහත්තයා. මේ ඉන්නේ බලුකුක්කේ. මේ ඉන්නේ පූසේ. මේ මගේ වාහනේ. නානා ප්‍රකාර දේවල් සංඥා අඳුන ගන්නවා. අව්‍යාකුත පරිසම්පාදේ. මෙන්න මේකෙන් තමයි අඳුනගන්නේ. අඳුනගෙන ඉවලා ඊට පස්සෙ තමයි ශහ මාර එකක් හොඳයි, නිච්චයි සුඛයි අත්තයි හෝ කියලා ගැටෙන්න හැලෙන්න පටන් ගන්න ඉතින් පස්සේ. තේරෙනවනේ? එහෙනම් මූලික මෙන්න මේ හිතේ කෙලෙස් නෑ. මේකෙන් තමයි යමක් අඳුනගන්නේ. මේකට කියනවා ප්‍රබාසර චිත්තය. ප්‍රබාසර චිත්තය කියන්නේ මෙන්න මේ ස්වභාවයට. ඇයි මේක අවිද්‍යාවත් නෑ, තණ්හාවත් නෑ, උපාදානත් නෑ. මනසට තේරෙන ගන්නවා මේ බාහිරින් තියෙන රූපයක්. කණ්ඩ ශබ්ද විතර ඇහෙන ගත්තා. බාහිර මෙන්න මේ ශබ්දය අඳුනගත්ත ශබ්දය. නහයට ගන්සුදාක දැනුණා. මේ තියෙන අලසුවදක්, මේ තියෙන කෙසෙලිගිලි සුවඳක්, මේ තියෙන මොකක් මොකක් හරි සුවඳ වර්ග තියෙන. මේ ලැවෙන්ඩරා සුවඳක්, මේක ජස්මින් සුවඳක්, මොකක් හරි සුවඳ වර්ග. රහ දැනගත්තා. මේ වර්ගයේ රහක් කියලා. ස්පර්ශය දැනගත්තා. මෙන්න දැනීම් හැඳින්වීම් ස්වභාවය ඇතුලේ කිලිස් මොකක්වත් නැහැ. ඒක සංකාරපත්‍යෙන් විඤ්ඤාණය පටන් ගත්තා කියන අවිද්‍යාපත්‍ය සංකාර නෙමෙයි. මෙන්න මේ පරිසමෝපපාදයේ තියෙන විශේෂත්වය තමයි එතන ස්පර්ශ වුණා. ස්පර්ශපත්‍ය වේදනා හටගත්තා. මෙන්න මේ වේදනාව රාග සම්පස්සජා වේදනාවක් නෙමෙයි. මේ වේදනාව අවිද්‍යාවෙන් හදපු එකක් නෙමෙයි. මේක විපාක වේදනාව. පංචස්කන්ධයේ තියෙන වේදනාව. පංච උපාදානස්කන්ධයේ තියෙන වේදනාව නෙමෙයි. කන වැටෙනවනේ. මේ වේදනාවටත් තියෙනවා සැපයි දුකයි උපේක්ෂා කියලා. පංචස්කන්ධයේ සැප වේදනාවට තියෙනවා සැප දුක උපේක්ෂා. මේක කෙලෙස් නෙමෙයි. මේක විපාකය. තේරෙනානේ? මේ විපාක අව්‍යාවගත පරිසමෝපාදේ. වේදනා පත්‍ය තණ්හා උපාදාන නිකම්ම වේදනා පත්‍ය බවට පත් වුණා. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ, මෙසේ මේ සියලු දුක්ඛ රාශියගේ සමුදය වේ. මෙන්න මේකට කියන දුක්ඛ සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. මාත්‍රිකා පාළි විදිහට දීලා තියෙන ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා තමයි කියන්නේ. මේ කියන්නේ මොකද්ද? මේක ප්‍රහීණ කරන්න බෑ කාටවත්. මේක නිරෝධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇයි හේතුව? අවිද්‍යාවෙන් හදපු එකක් නොවන නිසා. අවිද්‍යාවෙන් හැදුවා නම් අවිද්‍යාව නිරෝධයෙන් නිරෝධ වෙලා යනවා. මේක අවිද්‍යාවෙන් හදපු එකක් නොවන නිසා මේ විපාක චක්‍රය නිරෝධ කරන්න බෑ. මේ රහතන් වහන්සේලා තියෙනවා, පෘථග්ජනයලා තියෙනවා, සියලු දෙනාටම තියෙනවා. හැබැයි රහතන් වහන්සේ පෘථග්ජනය අතර වෙනස මොකද්ද? පෘථග්ජනයා මේකෙන් අඳුනගත්තට පස්සේ එතනින් නතර වෙන්නේ නැහැ. එක්ක රාගයට වහිනවා, එක්ක දේශයට වහිනවා, එක්ක මෝහයට වහිනවාම තමයි. හැබැයි රහතන් වහන්සේ මොකද මේකෙන් අඳුනගත්තා? අඳුනගත්තා එතනින් එහාට නතර කරලා වැඩේ නැවතුවා. දිප් දැක්කනම් දැක්ක විතරයි, ඇහුණනම් ඇහුණ විතරයි, දැනුණනම් දැනන විතරයි, දිව රස දැනන රස දැනන විතරයි, කයිටි ස්පර්ශයක් දැනන ස්පර්ශය දැනන විතරයි. දිත්ටි දිත්ට මත්තා, සුතේ සුත මත්තා, මුතේ මුත මත්තා, විඥානේ විඥාන මත්තා කියලා නතරුණා. එයින් එහාට යන්නේ නැහැ. මතක දැන් අපිට අපි අව්‍යාකුත පරිසමෝපාදයේ ඉන්න අභිසංකාර නිරෝධයට භාවනාවක් විස්තර කරලා දෙනවා. මොකද්ද? අවිතක්ක අවිචාර සමාධිය. ඒකද මොකද ගන්නෙ? ඇහිච්ච දැනිච්චෙන් එහාට යන්නේ නැහැ. ඇහෙන්නේ දැන් නැද්ද? ඇසීම දැනීම තියෙනවා. ඇහෙනවා, පේනවා, දැනෙනවා ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඒක පස්සේ නැවත නැවත හිත හිතා අභිසංකාර වලින් නවත්තල තියෙනවා. එහෙනම් මොකද්ද අපි දිගටම ඉන්නේ මොකෙන්ද? අව්‍යාකුත පරිසමෝපාදයේ ඉන්නේ. මෙන්න මේ අව්‍යාකුත පරිසමෝපාද අතිශය වැදගත් එකක්. අපේ එහෙනම් හිත ආරම්භ වෙන්නේ කෙලෙස් වලින්ද? කෙලෙස් වලින් නෙමෙයි.
මුලින් පටන් ගන්නේ අව්‍යාවකත පරිස්සමපාදයෙන්. හිතක් හටගන්නේ කොහොමද? ඇහැට රූපයක් ඝට්ටණය වෙන, කන්ට ශබ්දයක්, නහයට ගඳ, දිවට රස, කයට පහස ඝට්ටණය වෙන්න ඕන. මේ ඝට්ටණය වෙන මොහොතේම හටගන්න මූලික සිත් පරම්පරාව ඇතුළේ තියෙන අව්‍යාවකත මේකත් කෙලස් නැහැ. මෙහෙම අඳුනගෙන මොකද්ද කියලා අඳුනගත්තට පස්සේ ඊට පස්සේ වැඩකට බහිනවා. ශෝක් මාර එකක් හම්බුනා කියලා රාගයෙන් බඳිනවා, නැත්තම් ගැටෙන පන්නනවා. රාගයයි දේශය පස්සේ පටන් ගන්න. අන්න ඒකට කියන අවිද්‍යාව පත්‍ය පරිසම්පාද චක්‍ර කියලා කියනවා. මේකෙන් තමයි අඳුනගන්නේ යමක්. මේක ඇතුලේ කෙලෙස් නැහැ. ඔන්න ඔය කාරණාව තේරෙන්න ඕනේ නම් හිත ආරම්භ වෙන්නේ ප්‍රභාෂරවද කෙලෙස් වලින්ද? මෙන්න මේ කාරණාව දන්නේ නැත්නම් භාවනා වඩන්න, දැහැන් වඩන්න ගියාම ලොකු කරදරයක් කරන මේක වඩන්නම් බෑ. මෙන්න මේකේ අතිශය වැදගත් කාරණාවක් තියෙනවා. ඒකේ ඊළඟට විස්තරය අව්‍යාවකත පටිසමුප්පාදේ එහි සංඛාරපත්‍යෙන් විඥානය කවරයක් තියෙනවා. පරණ එකම තමයි තියෙන්නේ. චිත්ත මනෝ මානසං හදයන් පන්නා මනම් මනද විඥාන විඥාන ස්කන්ධ විඥාන ධාතු තජ්ජා මනෝ විඥාන ධාතු. ඒතර මතකද දන්නේ රහතන් වහන්සේට අපි ඉස්සෙල්ලා ගත්තා, අපේ සාකච්ඡාවේ මුල්ම කාලේ ගත්තා චිත්ත මනෝ මානසං වලින් නවතිනවා හදයන් වෙන්නේ නැහැ කියලා ගත්ත මතකයි රහතන් වහන්සේට. මෙන්න මේ කාරණා, මෙන්න මේ මේ අව්‍යාවත පරිසමාපාදයක ඒ ගත්තේ අපි වැරදි අදහසක් අරගෙන තිබිලා තියෙන්නේ. මේකේ තියෙනවා චිත්ත මනසක් මානසයක් මේ තදානව චක්කු විඥානක උපදීදී ඔක්කොම වෙනවා. අව්‍යාවත පරිසමාපාදයේ සංඛාරපච්චා විඥාන කියන තැනට විසර කරනවා, පද නමයෙන් විසර කරනවා. එහෙනම් අව්‍යාවත පරද අවිද්‍යාව නැ, තණ්හා නැ, උපාදාන නැ. හැබැයි මේක ඔක්කොම යන චිත්ත මනෝ මානසං හදයන් පන්නා මනම් මනන්ත විඥාන විඥාන ස්කන්ධක්ව සම්පූර්ණම යනවා. හැබැයි මේක අවිද්‍යාවක් නැහැ. රහතන් වහන්සේගේ ඒක විපාකකේ සම්පූර්ණම ඒ ක්‍රියාත්මක වෙනවා. එහි විඥාන පත්‍යේ නාමය කවරයක්? නාම රූප නැහැ. අපි අහලා තියෙනක නාම රූප. දැන් මේකේ තියෙන නාම විතරයි. රූප තියෙනවද? අව්‍යාවත පරිසමයි රූප නැහැ. නාම විතරයි තියෙන්නේ. එහි විඥාන පත්‍යේ නාමය කවරයක්? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, මේ විඥාන පත්‍යේ නාමය කියුන් ලැබේ. එහි නාම පත්‍යේ චට්ටායතන කවරයක්? ආයතන ඇතුළේ චිත්ත මනෝ මානසංගදයන් පන්නම් මනම් මනත විඥාන විඥාන ස්කන්ධෝ කියලා විසර ගන්නවා. මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. නාම රූප හැදෙන්නේ නැහැ. නාම විතර හැදෙන්නේ. ඇයි? අபிසංකාරයක් නෙමෙයි, විපාකයක්. බාහිර ඇහැට රූපයක් ගැටෙනවා අපි තුන අර අර මේ පිළිමේ පාට රත්තරම් පාටයි. මේ පිළිමේ කාගේද කොහෙද මේ විස්තර ටික? වේදනා, සංඥා, සංකාර අර දත්ත ටික නැවත මනසට එන එක තමයි මේ වෙන්නේ. තේරෙනානේ? ඒ මනසට අරගෙන ඒක සමග රාගදේශිමාගෙන් බැඳුනොත් එහෙම තමයි අபிසංකාර හැදිලා නාම විතර නැවත නාම රූපත් හැදෙනවා. අන්න සතර මහා බුද්ධසා උපාදාය රූප හදන්නේ නාම රූප හදද්දී. නාමයේ හදනකොට ගන්න විපාකේ මොකද කරන්නේ? රූප සතර මහා බුද්ධ හදන්නේ. සතර මහා බුද්ධ නොහදා වේදනා සංඥා සංකාර නාම විතරක් නිර්මාණය වෙනවා. ඒතර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල තියෙන නාම කොටස අපිට දැනගන්න පුළුවන් අව්‍යාවකතෙන්. හැබැයි අபிසංකාර නැති නිසා ඒක ඇතුලෙන් නාම රූප නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට තේරෙනවා ඇති ආර්ය චිත්තයක කෙනෙක් අபிසංකාර නිරෝධ කළා. ආර්ය දැහැන්නට සමය දීලා හෝ අවිතක් අවිචාර සමාධි වල අபிසංකාර නොකර හිටියොත් එහෙම ඕර අංශු පිට වෙනවද නැද්ද? අව්‍යාවකත මේ අව්‍යාවකත පරිසමපාය දිගටම හිටියොත් එහෙම අවිතක් අවිචාර සමාධි වල තමයි ශරීරයෙන් ඕර අංශු පිට වෙන්න ඕනද නැද්ද? පිට වෙන්නේ නැහැ. අව්‍යාවකත කියන තාක්කල් පිට වෙන්නේ නැහැ. ඒතර ඕර මැෂින් එකකට අත තියලා අපි අව්‍යාවකත පරිසමපාදයේ දිගටම හිටියොත් එහෙම ඕර මැෂින් රීඩ් කරන ඩේටා එකක් නැහැ. තේරෙනානේ? මෙන්න මේක මේ ආර්යයන්ට කරන්න පුළුවන් එකක්. ආර්ය භූමියේ තියෙන දේ අනික්කට අලෝභ ආදී සමූහයෙන් කරන්න පුළුවන්. වීතරාගී, වීද්දෝසී, වීතමෝහි ගුණ වඩපු ආර්යයන්ට පුළුවන් මෙන්න මේ තියෙන ඒවා නවත්තන්න පුළුවන්. අනිත් කෙනෙක් භාවනාව කැඩුවොත් එහෙම මොකද වෙන්නේ? සුදු කිරණ පිට වෙනවා. ආර්ය කඩුවොත් එහෙම කලර්ලස් වර්ණයක් නැමේ කල්ලන එකක් නැහැ. මෙන්න මේක එක්තරා විශේෂ ගුණයක්. එහි වේදනාපත්‍යෙන් බව කවරයත්? වේදනා ස්කන්ධය තබා සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධයයි. ඒකේ පරිසමපාදේ ඉතුරු පද්ධත ඔක්කොම විසර වෙනවා. ඒ අව්‍යාවකත පරිසමපාදේ අපි අපිට පුරුලා තියෙන වේදනාපච්චා තණ්හා උපාදාන මෙතන වේදනාපච්චා බව මොන බවටදපත් වෙන්නේ? අර කලින් ගත්ත මූලික විපාක වේදනාව
ඒ ආකාරය වේදනා බවට පත්වන මේක අභිසංකාර උනේ නැහැ. නිකම් නිකං ඒකේ තියෙන වේදනාවයි මේ වේදනාව දෙකම එකයි, කිසිදු වෙනසක් කරේ නැහැ. හැබැයි අභිසංකාර කරගත්තට පස්සේ මම මතකද දැන් උදාහරණ කිව්වා 25යි වේදනාව අභිසංකාර කරගත්තාම මගේ රත්තරන් දුව කියලා ගත්ත ගමන් තාත්තා නෝන මහත්තයා කියලා ගත්ත ගමන් 75ක් අතින් දාලා 100ක් කළ ගන්න. මෙතෙන්දි මොකද වෙන්නේ? 25යි සැප වේදනාව 25 විදිහම දැනෙන විපාකේ. 아무තෙන් අතින් හැදුවේ නැහැ. අයිසින් දාන්න නැතුව කේක් කෑල කෑවා. මේ කතන කේක් කෑල ගැන කතා කරන්නේ. අනේ වැටෙනවනේ. හොඳයි. ඉතින් මේක පාලි කොටස. මෙන්න මේ තියෙන විපාක ලෝකය. එහෙනම් විපාක ලෝකයක් නිර්මාණය වෙද්දී පටිච්ච සමුප්පාදයේ පළවෙනි පදේ නැහැ. අවිද්‍යාව නැහැ. මෙතන නාම තියෙනවා, රූප නැහැ. සලායතන වල චට්ටායතනේ තියෙන්නේ. ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනින් මොකෙන් දත්තයක් ගත්තත් මනායතනේ තමයි චට්ටායතන නිර්මාණය, සලායතනකම නෑ. තේරෙනනේ? බාහිර තියෙන දත්තේ තමන්ගේ මනසට ගත්තාගේ නෑ මේ කියන්නේ. මෙතනත් තව විශේෂත්වයක් තියෙනවා. කලින් දිවිච පටිසමපද වේදනා පචා තණ්හා උපාදාන මේ දෙක නෑ. තණ්හා නෑ, උපාදාන නෑ, අවිද්‍යාව නෑ. මෙන්න මෙහෙම පටිසමපාදයක් තියෙනවා. මේකෙන් තමයි යමක් අඳුරගන්නේ. අතිශය වැදගත් කාරණාවක්, භාවනා වඩන්න මෙන්න මේ පටිසමුප්පාද දන්නේ නැත්නම් අපේ සිත ප්‍රබාසරව හට ගන්නකම තේරෙන්නේ නැත්තක්කල් අපිට ඒ ප්‍රබාසර චිත්තේ හිත තියාගන්න තේරෙන්නේ නැහැ. මේ හිමක තීරම ඉසිල් දැනගන්න එපා. මේ හිත ආරම්භ වෙන ප්‍රබාසර ස්වභාවයෙන් දැනගත්තට පස්සේ ඒ ප්‍රබාසර චිත්තේ හිත තියාග දිගින් දිගට ඉන්නවා කියන්නේ භාවනාව ගැන ඔච්චරයි. චතුර්ථ ධානයේ සම්වේදිත කෙනාට හතරවෙනි දැහැනේදී චුල්ල වේදල සූත්‍රය මතකද දන්නා විස්තර කරලා තියෙනවා. චතුර්ථ ධානයේදී අවිද්‍යා අනුචය සහිතයිද රහිතයිද? රහිතයි නෑ. එහෙනම් චතුර්ථ ධානයේ සම්බන්ධ දින කරාට අවිද්‍යාව නෑ. එහෙනම් මොකෙද ඉන්නේ? අව්‍යාවකත පටිසමුප්පාදේ හරහා ප්‍රබාසර චිත්තේ. අවිද්‍යාව නෑ, තණ්හා නෑ, උපාදාන නෑ. කාරණේ වැටහෙනවනේ. චතුර්ථ ධානය කියන ආර්ය සතුත්‍ය ධානය අනාර්ය නෙවෙයි හැබැයි. අනාර්යක හරියන්නේ නෑ. අනාරේ කල්ලන්නේ හුලං හලේ ගිනි දැල්ලක් කර මොකක් කර සමාධිය අල්ලල යන්නේ. අනාරයන්ගේකේ යමක් පටිච්ච වෙලා සංඛාර කරගෙන යන්නේ. ආර්යයන්ගේකේ සංඛාර නිරෝධ කළ යන නිසා චතුර්ථ අධ්‍යාන්දේ අවිද්‍යාව නිරෝධයි, අවිද්‍යාවෙන් තොරව ඒ කියන්නේ අව්‍යාකෘතිකේ තමයි ඉන්නේ. කන්නේ වැටෙනවනේ. එතකොට දැහෙන් වඩනවා කියලා මොකද කරන්නේ අපි මේ? හිත කිලිටි වෙන්න දෙන්නේ නැති වෙන්න නවත්ත ගන්න කය කරන්නේ. කිලිටිව නැති වෙන අවස්ථාවදී චතුර්ථ අධ්‍යානය පළවෙනි දැහැනිනකොට රාගානුසය රහිතයි. රාගයෙන් කිලිටි වෙච්ච ප්‍රමාණය අඩුයි. දෙවෙනි තුන්වෙනි දැහැනවලදී කිලිටි වෙලා තියෙන්නේ. හතරවෙනි දැහැනිකම ප්‍රබාසරිත සම්පූර්ණම සුද්ධයි. මේක තේරෙනව නේද මේ? මේ කියපු කාරණා නොතේන කට ඉන්න අතුසන්. හොඳයි. දැන් මේ පටි අව්‍යාකුත පටිසමපාදය හරහා අපි දැනගත්තා උපන්සිත ප්‍රබාෂරයි. මේ උපන්සිත කියන්නේ පුංචි කාලේ ඉපදිනකොටම හිත ප්‍රබාෂරය කියන්නේ මේ කියන්නේ. මේ උපන්සිත ප්‍රබාෂරය කියවන් අද ගන්නෙ මොකද්ද? ඉපදිනකොට පුංචි ළමයාගේ හිත ප්‍රබාෂරය කියලා ගන්නෙ. එහෙම කාරණාව නේ උපන්සිත කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් මේ වැඩිහිටියෙක් ඉපවා ඇහැට රූපයක් ගන්න වෙන පළවෙනි මොහොතේ හට ගන්න පළවෙනි මූලික හිත ප්‍රබාෂරයි. අව්‍යාකුත පරිසමපදෙන් ක්‍රියාත්මක ඒක අවිද්‍යාව නැහැ. මෙන්න මේ කියන කාරණාව කෙටියෙන් තියෙනවා අංගුත්ත නිකායේකේ ප්‍රභාෂර වර්ගයේ 21 වෙනි පිටේ පේනවා. මහණනේ මේ සිත ප්‍රභාෂරය. මෙන්න මේ පොඩි පඬිතකමක් කරලා තියෙන පරිවර්තෙන්දී වරහන් ඇතුළේ පඬිතකම කරලා තියෙනවා වෙයි. ඒක නම් කමන්න අපිට අතල්දාල යන්න පුළුවන්. මේකේ තියෙන පාළිය බලමු. පාළි යටෙන් තියෙනවා මේ සිත ප්‍රභාෂරය. බවාංග කියලා වචින අරන් තියෙන්නේ මොකද්ද? වරහන් ඇතුලේ රූපයක් දකින මොහොතේ, ශබ්ද ඇහෙන මොහොතේ, ගඳ දැනන මූලික මොහොතේ මුලින්ම හටගන්නේ අව්‍යාකුත පටිසමුප්පාදයක් හරහා ප්‍රබාෂර හිතක් හටගන්නේ. ඒද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේය. ඒ ප්‍රබාෂරව හටගත්ත හිත පස්සේ කිලිටි වෙනවා ආගන්තුක උපක්ලේශයන්ගෙන්, කාමච්ඡන්ද ව්‍යාපා තීනමිද්ධ උද්ධච්චර විචිකිච්ඡා වලින් පස්සේ කිලිටි ගන්න ගන්නවා. සුත රහිත. කවුද මේ සුත රහිත කියන්නේ? අහල නැහැ. මොනවද අහල නැත්තේ?
චතුරා සද්ධර්මය අහල නෑ, පටිස්සමුප්පාද අහල නෑ, සූත රහිතගෙන අහපු නැති කෙනා නෙමෙයි චතුරා සද්ධර්මය අහල නැති පෘථග්ජන තෙමේ. සූත රහිත පෘථග්ජන තෙමේ එය තත්තු පරිදි නොදනි. එහෙයින් අසුතව පෘථග්ජනයා හට චිත්ත භාවනාවක් නැතැයි කියමි. සිත ආරම්භ වෙන ප්‍රභාෂරත්වයෙන් කියලා තන් නැත්තම් ප්‍රභාෂර සිතේ කෙලෙස් නැති බව දන්නේ නැත්තම් මෙන්න මේ කෙනාට කියනවා අසුතුව පෘථග්ජනේ. අසුතුවත් පෘථග්ජනේ. රූපයක් දකිනකොට ඉස්සෙල්ලාම හටගන්න වේදනාව මොකද්ද? රූපයක් දකිනකොට එන වේදනාව මූලික වේදනාව උපේක්ෂා. ඒක ඇත්ත එක උපේක්ෂා. රූපයක් දකිනකොටම පිළිපිලි දකිනවා කිව්වොත් එහෙම කවුද එතකොට? අසුත පෘථග්ජනේ. සද්දයක් ඇහෙනකොට පෙලිපිලි ඇහෙන්නේ. පෙලිපිලි නහයට ගන්සෝ දිවට රස කයට ඉස්සම පෙලිපිලි දැනෙනවා. එහෙම ගත්තොත් ආසුතවත් පෘථග්ජනේ කතාවක් වෙනවා. සුතවත් ආර ශාවකය දන්නවා එහෙම එකක් නෙමෙයි. සිත ප්‍රභාෂරයි, මූලික සිත ප්‍රභාෂරයි. ඒක පස්සේ කිලිටි ගන්නගෙන කෙලෙස් හදාගෙන ඒක එහෙම කරන්න තියෙනවා තමයි. මහණි මේ සිත ප්‍රභාෂරය ඒ දවනාහි ආගන්තුක උපක්ලේශකෙ මිදින එය සුතවත් ආර්ය ශාවකත මේ තත්ත්ව පරිදෙන් දනි. එහින් සුතවත් ආර්ය ශාවකයාට මොකද වාක්‍ය? චිත්ත භාවනාව ඇතැයි කියමි. හරිනේ එහෙනම් මේ මෙන්න මේ කතාව අව්‍යාකෘත පරිස්සාවපතේ හිත ප්‍රභාෂරව හටගන්නවා කියන කතාව, අවිද්‍යාපත්‍ය සංකාර නැහැ කියන කතාව මෙන්න මේක දන්නේ නැත්නම් උහුට අසෘතව පෘථග්ජනේ. සුතවත් ආර්ය ශාවකයා දන්නව එහෙනම් හිත ප්‍රභාෂරව හටගන සුද්ධ හිතක්. සුද්ධ හිතක් අසුද්ධ කළයි මේ අපි වැඩේ අනාගන්නේ, නාගන්නේ, ඇඳගන්නේ. ඇඳගන්නකොට පටිසමුප්පාද, අවිද්‍යාපත්‍ය පටිසමුප්පාද අඳිනවා කියලා. ඇඳගන්න පිළි සමුපා මුලින්ම පෙන්නන එක නෙමෙයි, අපි ඇඳගෙන තමයි වැඩේ අරන් යන්නේ ඉස්සරහට. තේරෙනවනේ? අපි මේ මනුස්සෙන් හැදගෙන මේකම ඇඳගෙන ඉන්නේ කියනවා නේද? ඇඳගෙන ඉන්නවා කියන්නේ ඔන්න ඇඳගෙන තමයි මේ කරන්නේ. මේ ඉතුරු කොටස දිනනවා, ඔය පාලි කොටස. හොඳයි. එන ප්‍රභාෂර හට ගන්න හිතක් තමයි මේ කිලිටි ගන්න ගන්නෙ. මෙන්න මෙතනින් එහාට තියෙන්නේ අபிසංකාර පටිසමුපාදය. දැන් මුලින්ම යමක් අඳුරගත්තා, අඳුනගෙන මෙන්න මෙතනින් එහාට විස්තර කරන හදනේවා කරන්න එපා කියලා මේ කියන්නේ. හොඳ ඒවා නෙමෙයි. මේ මෙතෙක් කලක් සසර පැවැත්ම ආවේ මෙන්න මෙහිමයි. අபிසංකරණ කරනවා. අபிසංකරණ කිව්වේ රාගදේශ මොහසහිතව සංකරණ කරන. සංකාර කියන්නේ සංචේතනා. සංචේතනා කිව්වේ චේතනා, චිත්තේ තනනවා. රාගදේශ මොහංගේ චිත්තේ තනනවට කියන අபிසංකාර කියලා කියනවා. අபிසංකාර පටිච්චසමුප්පාද. මේ තියෙන්නේ පටිච්චසමුප්පාදේ පොදු චක්‍රය. මේකත් අපි සියලු දෙනා දන්න, අපි සියලු දෙනා මේ දන්න පොදු චක්‍රය තමයි මේ අවිද්‍යාපත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, ඔහොම කියලා කියනවා. ඒව මේවලස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදය හෝති කියලා පොදු පටිසමුප්පා චක්‍රය මේ තියෙන්නේ. ඒක මාතෘකා පාළිය. මෙන්න මේ මාතෘකා පාළිය ඊළඟට කැඩෙනවා විපාක සහ සංකාර විදියට. මේ තියෙන අපි කලින් විසර විපාක කොටස ඊළඟට බෙදෙනවා සංකාර ලෝකය. මෙන්න මේ සංකාර ලෝකය තමයි අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව දක්වා යන්නේ. මේ මෙන්න මේ පටිසමුප්පාදේ අපි මේ ලෝකේ කැවැත්ත මොකද්ද? මොකද හොයන්නේ? ආස්වාද වේදනා හොයන්නේ. මෙන්න මේ වේදනා කියන එක තමයි අපි නිරන්තරයෙන් හොයන්නේ. මෙන්න මේක සැප වේදනා හොය හොය තමයි මේ සසර ගමනක් යන්නේ. පටිච්චසමුප්පාදයට තමයි මේ වේදනාව දෙන්නේ. රූපේවත් නැහැ, ඇහෙත් නැහැ, චක්කු විඤ්ඤාණෙත් නැහැ. එහෙනම් මේ පටිසමුප්පාද ක්‍රියාදාමය ඇතුළත තමයි මේ වේදනා හටගන්නේ. ඉතින් බලමු මේ චක්‍රේ තව ඉස්සරහට. මෙන්න මෙතින් තව මේ වචනේ අපිට වැඩිපුර විග්‍රහ වෙන්නේ නැති නිසා මේ මම පොඩ්ඩක් මෙහෙම වචනයක් තියෙන බවට පෙන්නුවා. අபிසඤ්ඤා. දැන් කෙනෙකුට මස් මාංශ නැත්තම් කන්න බෑ. තව කෙනෙක් කැමති කජු මාළුවකට. තවත් කෙනෙක් කැමති සෝයා මීට් වලට කැමති. තව සමහර කට්ටිය කියන්නේ පරිප්පු නැත්තම් කන්න බෑ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ මේ? පරිප්පු සැප කියලා තියෙනවද? මස් සැප,
මාළු සැප එහෙම ගන්නෑ. සංඥා ටිකක් අරගෙන අභි සංඥා කරන් ඉන්නවා. තේරෙනවනේ? මට මේක නැත්තම් කන්න බෑ. මට ඕන මෙන්න මේ සුවඳමයි. මේ සුවඳෙන් තමයි මට සැප දෙන්නේ. සුවඳේ තියෙන සංඥාව. ඒ සුවඳ සමග රාගයෙන් අභි සංඥා කරලා රාගයෙන් ආස්වාද ගන්නවා. මෙහෙම අභි සංඥා කියලා වචනයක් විවහාර වෙන බවට පොට්ටපාද සූත්‍ර දීඝනිකායේ තියෙනවා 391 වෙනි පිටුවේ. මෙසේ වදාලා කළ පොට්ටපාද පිරිවැජි භාගතුන් වහන්සේ මේකේ වහන්ස යම් කතාවකින් අපි මෙහි හුන්නමෝ නම් ඒ කතාව තිබේවා. වහන්සේ ඒ කතාව පසුවද භාගතුන් වහන්සේගේ අසන්නට දුර්ලභ නොවේ. පුරිමතර දවස්සි කුතුහල ශාලායෙහි එක්වැහුන් එක් රැස් වූ මහණබමුණන් අතර බවත්නි අභිසඤ්ඤා නිරෝධය කෙසේනම් වේදයි අභිසඤ්ඤා නිරෝධෙහි කතාවක් පහළ විය. එහෙනම් මේ පිරිස අතර මේ අභිසඤ්ඤා නිරෝධය සංඤා රාගදේශ මොහ සහිතව අභිසඤ්ඤා කරන වැඩේ නිරෝධයට කියනවා අභිසඤ්ඤා නිරෝධය නිවන් මඟ. තේරෙනවනේ? මේ අභිසඤ්ඤා නිරෝධය කියලා කට්ටිය බමුණෝ ඉතින් එක එකව කරලා බමුණෝ මොකද කරන්නේ? සංඤාව එන්න දෙන්නේ නැහැ. සංඤාවේ රාගදේශ මොහයි කළා රාග සංඤා අභිසඤ්ඤා කරන එක නතර කරනවා නෙමෙයි. බමුණෝ කරන්නේ මොකද්ද? එන සියල්ල අසාරයි කියලා සංඤා අතාරිනවා. කාලය ගියාට පස්සේ සංඤා නැහැ. මේ අම්මද මතකත් නැහැ, තාත්තම නැහැ, දුවද මතකත් නැහැ, ගොහි ඉන්න තැන මතකත් නැහැ. මොනවත් නැති සම්පූර්ණ ඕෆ් වෙච්ච චරිතයක් වෙනවා. තේරෙනානේ? සියලු දේ අතහරින්න, සියල්ල අතහරින්න. කලින් පටන් ගන්න සංඥා තමයි ප්‍රශ්නේ කියලා සංඥා අතහරින්න ගන්නවා. බුදු සාසනේ විසර සංඥා නෙමෙයි අයින් කරන්නේ. සංඥාවේ රාගදේශමෝ අයින් කරාට පස්සේ අභිසංඥාවෙන් වැඩි නවත්තනවා. සංඥාතිය රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා, අභිසංඥා කරන්නේ. අභිසංඥා කියන්නේ මොකද්ද? මොක මස් කියන්නේ? මස් මාළු කියන්නේ. කිරි බිත්තර කියන්නේ රස සංඥා. ජස්මින් සුවඳ, ලැවෙන්ඩර් සුවඳ කියන්නේ සංඥා. ඒ සංඥා සමග රාගදේශයෙන් බැඳෙන බත අභිසංඥා කරලා තමයි සැප විඳින්නේ. කාරණේ වැටහෙනවනේ? මේ වචනේ මෙහෙම වචනයක් ත්‍රිපිටකය ඇතුලේ විස්තරන අභිසංඥා කියලා ක්‍රමයක්. අභිසංඥා නිරෝධය තමයි බුදු සාධනේ උගන්වන්නේ. අභිසංඥා නිරෝධය දැන් අවිද්‍යා පත්‍ය සංඛාරය අව්‍යාවකතක අවිද්‍යාව නැහැ. හැබැයි අපි දන්න සාමාන්‍ය කෙලෙස් හතර චක්‍රේ අවිද්‍යාව තියෙනවා. මොකද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියලා ත්‍රිපිටකයේ අර්ථකථන දෙල තියෙන මොකද්ද? අද බුද්ධ ශාසනයේ වරද්දන් තියෙන පළවෙනි වචනේ. ප්‍රධාන පළවෙනි වචනේ. අවිද්‍යාව කියලා ඇහුවාන් පස්සේ කෙටියෙන් කියනවා චතුරාර්ය සත්‍ය නොදන්න බව. ඉතින් ඒක දන්නෙත් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. චතුරාර්ය සත්‍යව ඒක දන්නෙත් නැහැ. ඒ මට්ටමේ උත්තරයක් ගැලපෙන්නේ නැහැ. ඒක මදි. විස්තර වෙලා නැහැ තාම. ඒක තේරෙන්නෙත් නැහැ ඉතින්. චතුරාර්ය දන්නවනම් හරි, විද්‍යාව පහළ නැහැ කොයි චතුරාර්ය සත්‍ය. ඒකත් නැහැ. එහෙනම් ගන්නවන අවිද්‍යාව කෙනකට බලමු දීලා තියෙන අර්ථකථන ත්‍රිපිටකේ. විභංගප්‍රණේකේ පටිච්චසමුප්පාද විභංගේ 245 වෙනි පිටුවේ එහි අවිද්‍යාව කවරයත් දුක්ඛ සත්‍ය නොදැනීමය, දුක්ඛ සමුදය නොදැනීමය, දුක්ඛ නිරෝධය නොදැනීමය, දුක්ඛ නොදගාමනී පටිපදාවෙහි නොදැනීමයි මේ අවිද්‍යාව කියන ලැබේ. මෙතේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නොදගාමනී පටිපදාය අඥානං අයං උච්චති අවිද්‍යා. දැන් මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ. මේ ඩීටේල් එක මදි. මාත්‍රිකා පාළියට වඩා චුට්ටක් විස්තර වෙලා තියෙනවා. හොඳටම විස්තර වෙලා නැහැ. අපිට හොඳටම තේරෙනවා සාරිපුත මහරහතන් වහන්සේ විසින් විස්තර සහිතව ලොකුවට විස්තර කරපුවා විතරයි අපිට තේරෙන්නේ. මෙන්න තියෙන වෙන සංයුක්තනිකය තුනේ ප්‍රථම ආස්සාද සූත්‍රයේ 306 වෙනි පිටුවේ තියෙනවා එකත් පසුන් ආයශවත් මහා කොටිත දෙරිනෝ. මේ මහා කොටිත හාමුදුරුවෝයි සැරියුත් හාමුදුරුවෝ අතර කරපු සාකච්ඡා අපිටත් තේරෙනවා. සාමාන්‍ය මට්ටමේ තේරෙනවා. මූල මාතෘකාපාල නෙමෙයි. බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවෝ අතර සාකච්ඡා කරපු මාතෘකාපාල ගොඩක් තියෙනවා. හැබැයි කොට්ටිත හාමුදුරුවෝ ගොඩක් ඒවා ඉරා ගොඩක් විස්තර සහිතව දෙන්නේ. ආයම සැරියුත් තෙන්නුවන්ට මේ කීය ඇවැත්නේ සාරිපුත්‍රේනි විජ්ජා විජ්ජා කියන ලැබේ ඇවැත්නේ. විජ්ජා නම් කවර දෙයක් කොපමණ විජ්ජා සහගත වේදයි ඇවැත්නේ. මේ සස්නේ සුතවත් ආර්ය ශාවක රූපයාගේ ආශ්වාදයත් ආදීනවත් නිස්සන්නයත් අතුසේ දනි.
රූප වේදනා සංඥා සංකාර විඥානන්ගේ ආශ්‍රාද ආදී නිසා තස්සේ දන්නේ ඇවැත්නි මේ විද්‍යාවයි කියුන් ලැබෙ මෙපමණකින් විද්‍යාව සාගත වේ. අවිද්‍යාව දුරුණා විද්‍යාව පහළුණා. කලින් සූත්‍රයේ ඉගැන්නුවා අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්න කම. එහෙනම් මේකෙන් විද්‍යාව පහළුණා නම් ස්පර්ශ ආයතන හයේ පංචස්කන්ධේ නැත්තම් පංචස්කන්ධයේ සලායතනවල ආශ්වාදයයි ආදීනවයි නිස්සාරණය දැක්කට පස්සේ විද්‍යාව පහළා අවිද්‍යාව දුරු වෙලා චතුරාර්ය සත්‍ය තේරෙන්න ඕනද නැද්ද? අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්න කම නම් අවිද්‍යාව කියන තව ඉදින් විසරගන්නවා ස්පර්ශ ආයතන හයේ ආශ්වාද ආදී නිස්සාරණය නැත්තම් පංචස්කන්ධේ ආශ්වාද ආදී නිස්සාරණය. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධයේ තියෙන ආශ්වාදයේ ආදීන නිස්සාරණය දැක්කට පස්සේ අන්න ඒ ආර්ය ශ්‍රාවකයාට කියනවා විද්‍යාව පහළ වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්. කොහෙන් ගත්ත එක විද්‍යාවෙන් මේ කියලා තියෙන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හයයි ආශ්වාද ආදීන නිස්සාරණය චතුරාර්ය සත්‍ය කියලා. ගැලපෙනවනේ මේක හරියටම. එහෙනම් මෙච්චර කාලයක් දවස් 10ක් තිස්සේ මේ සාකච්ඡාවේ වැඩිපුර විස්තරේ මොනවද? නොකියුවට එහෙනම් මොකද්ද මේ විස්තර කරලා තියෙන්නේ? චතුරාර්ය සත්‍ය විස්තර කරලා තියෙන්නේ. Taman dannit ne wede wela. තේරෙනවද? හරි. මොන විදිහට කිව්වත් විස්තර වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය. එහෙනම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ කරගන්න අවශ්‍යයි. ආශ්වාදයෙන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත විපරණාම ස්වභාවය. ආශ්වාදයේ ආදීනවය තමයි ආශ්වාදයේ කැමැත්ත ඉෂ්ට කරන්නේ දුකයි විපරණාමයටපත් වෙනවා. ඒක නිසා අසාරයි අනත්තයි ආශාද ආදී. ඒක නිසා මොකද්ද කිව්වේ කරන්න? ආශ්වාදයේ හදලා දෙන්නේ රාගේ. චක්කුංච පටිච්ච රූපේ දුප චක්කු විඥානං. ඔන්නතර පටිච්ච වෙනද රාගයෙන් පටිච්ච වුණා. නැත්තම් රූපං පටිච්ච උපය සුඛං සෝමනස්සං. රූප වේදනා සංඥා සංකාර විඥාන වල රාගේ හැටගත්තා. රාගයෙන් තමයි ආශ්වාදයේ හදලා දුන්නේ. ආශ්වාදයේ කැමැත්ත ඉෂ්ට කර නැත්තම් රාගේ ප්‍රහාණය කරන්න. ආශ්වාද හදලා දුන්නේ රාගේ. රාග ප්‍රහාණය කරන්න. නිස්සරණයට කියනවා චන්දරාගේ ප්‍රහාණය. චන්දරාග කියන්නේ රාගෙරම තමයි. තේරෙනනේ? තේරෙනද මේ ගානට ගැලපෙනවා එතකොට. කොහොත් හිල් නැහැ. ගානට පැක් වෙලා හෙල්ලෙන්නේ නැහැ. මෙන්න මේ අවිද්‍යා අර්ථකථනය දැන් අර මගෙන් දිග දිගට පහුගිය කාලේ පිටරටවල ඉඳ බහුතරයක් මම හිතන්නේ ඕස්ට්‍රේලියාවත වැඩිපුරම කතා කරන හාමුදුරනේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන මේ ලෝ අපි හීනයක් දැක්කහම මේක දිගින් දිගට අහන ප්‍රශ්නයක්. හීනයක් දැක්කට පස්සේ හීන ලෝකේ රූප දකින්නවා, ශබ්ද දැනෙනවා, ගන්ධ රස ස්පර්ශ දකින්නවා. මේ වගේ එකක් මොළු මේ ඇත්ත ලෝකෙත් දකින්නේ. මේ ඇත්ත ලෝකයක් හීන ලෝකයක් වගේ දැක්කොත් එහෙම එදාට අවිද්‍යා ප්‍රහාණය කියලා තියෙනවලු. එක්තරා සාමිනාහස කෙනෙක්ගේ විස්තරයක් එහෙම විස්තර කරනවා. ඒක කියනකොට මම කිව්වා ඕක අනිවාර්යෙම ඔය හාමුදුරුවෝ මේටික්ස් ෆිල්ම් එකේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් තියෙන්නේ. ඊට පස්සේ බහුතරයක් කිව්වා ඔව් හාමුදුරනේ උන්වහන්සේ මේටික්ස් ෆිල්ම් බලන්න කියනවලු. ඒ කට්ටිය චතුරාර්ය සත්‍ය අවබෝධල බුද්ධඝෝෂ හාමුදුරන් ගාවත් නෙමෙයි. මේටික්ස් ෆිල්ම් එකේ ඩිරෙක්ටරගෙන් අනිත් තමයි මේ නිට්ෂේලගෙන් අනිත් එක තමයි ඔය බටහිර ඉන්නවා වගේ කවුද කෑලි කඩ කඩ බලන්න කියන්නේ මොකද කියන්නේ ගෙස්ටෝල් ලගේ මේ බටහිර මනෝවිද්‍යාඥයන් තමයි බුද්ධ ආගම කියන තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ තියෙන මේ ඔක්කොම අයින් කළා දානවා. තේරෙනවනේ? ඉතින් මේ තියෙන හරියටම තියෙන විස්තරේ ආශ්වාදයේ අසාරත්වය දැක්කන ආශ්වාදයේ කැමැත්තී ඉස්තේ නැති ස්වභාවය දැක්කනම් එතින් තේරෙනවා විද්‍යාව පහළ වුණා. මේක තමයි අවිද්‍යාව. මෙතෙක් කලක් මේ ආශ්වාද පස්සේ ගිය අවිද්‍යාවෙන් ඇත්තම රූපවල උපේක්ෂා සැපද තියෙන්නේ. රූපවල උපේක්ෂා තියෙන්නේ. රූපවල සැප හොයන් ගියා නේද? ඇහැ පුරව ගන්න පුළුවන් කියලා හිතාගෙන. පිරලා තියෙනද කාගේ ඇද? ඈ? ඇහැ පිරලා තියෙනවද? ඇහැ පිනවිලා තියෙනවද? නෑනේ. ඔබ දැක්ක තමයි මාර පෝස්ට් වල ඇහැ පිරෙට දෙන්නම් කියලා. පිරිච් එක්කෙනෙක්ක් තියෙනවද කියන්නේ? ඒකේ අයිතිකාරයන් අහලා බලන්න උන්ගේ පිරලා නෑ. උනුත් දුර රූපාස දෙනවා, සද්ද පාස දෙනවා, ගන්ධ පාසේ, රස පාසේ, ස්පර්ශ පාසේ දුවන පුරව ගන්න බලනවා. පිරිච් එකෙක් ඇත්තෙත් නෑ. පුරව ගන්න බෑ. අනුම් පුරවන්නේ නැහැ. තමන් එක පිළලත් නැහැ. තේරෙනානේ? ඒක තමයි මේක පිරෙන්නේ නැහැ. මේක තමයි ගැටලුව තියෙන්නේ. මේ ආශ්‍රද බාහිර තියෙන එකක් නෙමෙයි. බාහිර තියෙන එකක් නම් අද මේ ලෝකේ ඉන්න සක්විති රජවරුන්ගේ ඉඳලා ওই ධන කුවේරේ ඔක්කොම කොහොම හරි පිරව ගන්නවා මේක. ඒක උර පුරව ගන්න බෑ. කට්ටියම දුවනවා ගඟට ඉනි කපනවා වගේ උදේ ඉඳලා හවස වෙනකම් දුවනවා. බයිසිකලයක් පස්සේ රෝදේ උස්සලා පාගනවා වගේ වැඩක්.
බයිසිකලේ පාගනවා. ගමන උදේ වෙලාවම හවසත් එක තමයි රෑත් එක තමයි යන්නේ නැහැ ඉස්සරහට. පාගනවා මේක පෑගෙන්න යන්නේ නැහැ ඉස්සරහට. තේරෙනද වෙලා තියෙන වැඩේ? ගංගඩ ඉනි කපනවා වගේ, හුලං අල්නවා වගේ, මොකද මේ මේ මිරිඟුවේ වතුර හොයනවා වගේ මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැති සමග කරන්නේ අලුත් අලුත් සම්මුති හැවලා චුට්ටක් බලන කොට මේ කොට ගැට ගහලා තියාගන්න පුළුවන්ද බලනවා. ඒ කොච්චර ගැට ගහුවත් මේක තියෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ලෝකේ පහළ වෙච්ච දවසට මේකෙ මිදෙන්න පුළුවන්. ඊට කලින් මිදෙන්නත් බෑ මේක. ලෝතුරා බුදුරේ කැවිලා මේක පෙන්වන තාක්කල් වෙන කාටවත් මේක තේරෙන්නේ නැහැ. මහා පුදුමාකාර වැඩ මේ විද්‍යාව කියලා අපි මහා ලොකු ඒවා කරනවා. හැබැයි බුදුදහමේ තියෙන විද්‍යා පුංචි සරල දෙයක් බැලුවාම හැබැයි ඒක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. තේරෙනානේ? ඒකට හේතුව තමයි අපි බලන්නේම අවිද්‍යාවෙන්. අපි බලන්නේම අවිද්‍යාව නිසා අර කන්නාඩි දෙක ඇහි දාගෙන කන්නාඩි හේවට හම් වෙන්නේ නැහැ කවුද? මේ වගේ වැඩක් එන්නේ මේ අවිද්‍යාව කියන මේ කාරණාව කිසිම දවසක පෘථග්ජන ජීවිතයේ කාටවත් හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ලෝතුරා බුදුරේ කියලා පෙන්වන්න මොනෝ උන්වහන්සේ අහගත කෙනකින් අහගන්න වෙන ක්‍රමයක් නැහැ මේකට. දැන් විද්‍යාව තේරුණාද එතකොට? මෙන්න මේ අර්ථකථනේ වරද්දාගත් නිසා අවිද්‍යාව දන්නේ නැත්නම් ඉතින් අවිද්‍යාවපත්‍ය සංකාරම තමයි කරන්නේ. තේරෙනවද මේකට? චිත්ත වීති එහෙම දැනගන්න ඕනද? සිත් කාණ කඩපාඩම් තියෙන්න ඕනද? අද තවත් ප්‍රශ්නයක් තමයි දැන් මේ කරන සාකච්ඡාව පහේ මොන්ටිසෝරි වගේ එකක් කියලා අභිධර්මය ඉගෙන ගත්තොත් ඉතින් නිවන් දකින්න පුළුවන්. අභිධර්මයේ දේශනා කරන මිනිසුන් දේශනා කරලා තියෙනවද? ඒක දෙවියන්ට දේශනා කරලා තියෙන දෙවිවරුන්ට. අනිත් එක තමයි චිත්ත වීති එහෙම දැකලා තියෙනවද? සුද්දාෂ්ටක දැකපු වෙන ගත්තුසන් බලන්න. චිත්තක්ෂණ චිත්ත වීති චිත්ත වීතියකට චිත්තක්ෂණ 17යි. දැන් මේක තීරච් එකට ඇතුල්සන්න බලන්න. ඔව් මම දැකන 17 ගියේ හරියට මම පළවෙනි එකක් දැක්ක දෙවෙනි එකක් දැක්ක ඔක්කොම දැක්කා. ශාวก ගෝචද මේවා? ඈ? ශාวก ගෝචන නෑ මේවා. ශාวก ගෝච දහම් තියෙන මොනවද? ආර්ය න්‍යාය, අරිණය. ඒ කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ ශාวก ගෝචරයි. පටිච්චසමුප්පාද දැක්ක නිවන් දකින්නවා ගෝ ඇරෙන්න. අභිධර්මයේ දැක්ක නිවන් දකලා කොහොම කියලා නෑ. තේරෙනවනේ? දෙකසා අභිධර්ම ඉගෙන ගන්න කමකුත් නැහැ. සමහර විස්තර කරන්න බෑ අභිධර්ම නැතුව. හැබැයි අභිධර්ම කියන්නේ ශ්‍රාවක ඕචර එකක් නෙමෙයි. තේනවනේ? ඔය චිත්ත වි 17යි. තව එකිනෙක කියලා 25යි කියනවා. දැන් කොහොමද ඕක බේරගන්නේ? බේරගන්න ක්‍රමයක් නැහැ. තව වචන ටිකක් විස්තර කරන්න මොකක් හරි. ඒක බේරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පටිච්චසමුප්පාදේක ශ්‍රාවක ගෝචර නිවන් මාකට අත්‍යවශ්‍ය කාරණාවක්. අභිධර්මයේ වැඩිපුර ඉගෙන ගන්න කමක් නැහැ. හොම හොඳ සවිසියක්. සියලු දෙනා පුළුවන් නම් ඉගෙන ගන්න බොහොම වටින එකක්. හැබැයි ඒකෙන් නිවන් දකින්න එකක් නෙවෙයි. හරියට අභිධර්මයේ කියවන් පස්සේ මේක දැන් අපි මැත්ස් වලින් තමයි කියන්න වෙන්නේ. මැත්ස් වල මතකද දන්නේ සමීකරණ සූත්‍ර තියෙනවා. සූත්‍ර ටිකක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් කරන එක විසඳ සූත්‍රයකට ගේනවා. ඔයගේ සූත්‍ර ගොන්නක් තියෙන මැත්ස් වල ගණිතයේ. කවුරු හරි කෙනෙක් මේව ඇප්ලිකේෂන් දන්නේ නැහැ. කොහේ තියෙනවද දන්නේත් නැහැ. මොන වලද දන්නේත් නැහැ. මේ සූත්‍ර ටික කටපාඩම් කරගන්නවා. සිත කාණ චිත්ත චෛස ඔක්කොම කටපාඩම් මේ තියන් ඉන්නවා. තර්කවාද කරන බොහොම හොඳයි. හැබැයි ඔක ගෝචරද? ගණන් හදන්න දන්නේ නැතුව සූත්‍ර කටපාඩම් කරන් ඉන්න වැඩක් තියෙනවද? අනේ වැඩක් නැහැ. එහෙනම් පටිච්ච සමුප්පාද අවබෝධයෙන් අභිධර්මය ඉගෙන ගත්තනම් අන්න යාට මේක වැඩක් ගන්න පුළුවන් වෙනවා. තේරෙනානේ? එහෙනම් ආර්යෙකුට ඇරෙන්න අනාර්ය භූමියේ පෘථග්ජන ගෝත්‍රයේ ඉන්න කිසි කෙනෙකුට ඕක පටවඩම් කරගත්ත දත්ත ටිකක් විතරයි. තේරෙනානේ? ඒකද අභිධර්මයේ හොඳ එකක්. හැබැයි නිකන් අර ගිරව දාලා අන්දානුකරණය කියන වැඩක් නැහැ. අන්දේක් වගේ නැතුව චතුරාර්ය සත්‍ය පරිසමපාදයේ අවබෝධයෙන් ඊළඟ පියවරක් විදියට අභිධර්මය ඉගෙන ගත්තා නම් හරි. දැන් මොකද කරන්නේ? අභිධර්මය ඉගෙන ගන්න තමයි පස්සට එන්න හදාන්නේ. ඒක හරිම අසාර්ථක ප්‍රයත්නයක්. කමක් නැහැ කටපාඩම් කරන් ඉන්නුන පද ඔක්කොම දන්නවා. අවබෝධය නැහැ. ඉතින් පිස කියන එකක් තමයි මොකද්ද මොකක් හරි එනේ ඔක්කොම අතාරින්න කියලා මොකද අර හීනේ මිදි ඉන්නකොට එක වෙලාවක අකුණු ගහනවා වගේ වෙලා සෝවාන් වෙනවලු. ඉතින් ඔහොම එකක් මුළු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කොහෙ හරි අකුණු ගහන නිවන් දකින්න යන ක්‍රමයක් කොහෙවත් පෙන්වන්නේම නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. බණ අහන මොහොතක නිවන් දකින්නවා. අනිත් තමයි ඒ කියන්නේ භාවනා කරන ඉඳ හිත එම්ටි වෙන්න ඕනලු. ඒතර ප්‍රශ්නයක් එනවා.
විසාකාව හත් අවුරුද්දෙන් හිතේමිටි කරන්ද නිවන් දැක්කේ? විසාකාව අතාරිනුක අපි අම්බපාලි ගණික ආවෘතිය කරගෙන ඉඳලා හිතේමිටි කරන් ආවද? ඈ හරි, ඊළඟ ප්‍රශ්නය අලව්‍යකා හිතේමිටි කරන්ද හිටියේ? මොකුත් නැත් චිත්ත සීරෝ අවස්ථාවකලු මේ නිවන් දැක්කේ. මහණ හේවර මෙහෙවර කියලා කියනවා කිව්වා. දෙවිදත්තර දෙවිදත්තර නිවන් දැක්කේ නැහැ. කවුද කඩුවත මිනි මරවරයි අඟුලිමාල එකාතක කඩුව අනිතතේ ඇටමාලේ ගරාගෙන චිත්ත නිරෝධක සීරෝ දාවේ ඈ එක බණපදයක් කරා නිවන් දැක්කා. දැන් චිත්ත සීරෝ කරන් දාවේ එම්ටි දාවේ. දැන් මේක දිව්‍ය මොකෙන්ද එතකොට? ඇයි කඩුවක් අතින් ගන්න බුදුහාම අතපය කපා ගන්න පස්සේ සමාධියක සමවැදලා හිත එම්ටි කරන් දාවේ කොහොත් හිත එම්ටි කරන් ඇවිදින්නේ කොහොමද? තේරෙනවනේ. එතින් මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ? අර අප්පුහා බුදුනාව ගඩක් නම ඉතියා වෙලා තියෙන්නේ. ඒක නිසා අගක් මුලක් නැහැ. අර තියෙන බටහිර තියෙන ෆිල්ම් වල තියෙන කතා ටික අර තමයි මේ මිනිස්සු මුලා කරන්නේ. දැන් මේ ත්‍රිපිටක සාක්ෂි ගන්න මේ මේකත් එක්ක ගලපන්න බෑනේ කවදාවත්. ඒ අවිද්‍යාව ගැන අර්ථකථන එකක්වත් මේකත් එක්ක ගලපන්න බෑ. ඒ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා ඉතින් ඒක තමයි මෙන්න මේක විශ්සර කරලා දෙනවා හැමෝම අවිද්‍යාව ගැන මොකද්ද කියලා අඩු ගානේ. ඒක නිසා ඒ පිස බලන් ඉඳලා මේ තව පිරිසක් මහා ගොඩක් ඉන්නවා කියලා මේවට පැටලලා යන. එහෙනම් මේ උත්තර එකකට උත්තර දෙන්න විදියක් නැහැ. දැන් ඔය මොකද්ද වෙන්නේ? ලෞකික භාවනා කරන සියලු දෙනාටම මමත් ඔය කරලා තියෙන බහු මම මේ හැම එකක්ම දන්නේ මම ඔක්කොම කරලා තියෙනවා. මම නිකන් පොතේ තියෙන ගන්නෑ පොතේ දෙන කරලා බලනවා. ඇත්තටම ඔය ලෞකික භාවනා කරන නිදහස යනකොට එක්තරා වෙලාවක් එනවා ධ්‍යාන ආලෝකෙන වෙලාව. ධ්‍යාන ආලෝකෙන්නේ ලෞකික දැහැන් එනවා. ඒ ලෞකික දැහැන් එන වෙලාවට දැන් මෙතන භාවනා කරන බහුතරය කැලේක කියනවා. හාමුදුර එක සැරේට මෙහෙම මෙහෙම මේ වෙලාවගෙන ලයිට් එනවා. එහෙම එනවා. එන්න නැතින එනවා ලෞකික භාවනාවට තියෙන ලෝකෝත්තරයට තියෙනවා. ලෞකිකව දැහැනක් වැඩිගෙන යනකොට ඒ ලෞකික දැහැන්ට ආලෝකේන පටන් ගන්න එහෙමයි. ඔබ තව තවත් වැඩුවොත් එහෙමයි. ඒ ලෞකික භාවනාවම හරි ඒක වෙලා ආලෝකකයක් පූර්ණ වෙනවා. එහෙම නැත්තේත් නැහැ. ඇයි ලෞකික චතුර්ථ ධානය? ගණක මොග්ගල්ලාන සූත්‍රය පෙන්නනවා ලෞකික දැහැන් තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ ලෝකෝත්තර දැහැන් විස්තර කරන්නේ. මතක ලෞකික දැහැන් ලෝකෝත්තර දැහැන්ක දැහැන් වර්ග දෙකක් තියෙනවා. විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගයේ තියෙනවා දික්තිගතයාගේ ප්‍රහාණය සඳහා ලෝකෝත්තර දැහැන් වඩනවා කියලා ආර්යයන්. ආර්යයන් විතරයි මේ වඩන්නේ. අනාර්යයන්ට වඩන්න බෑ මේක. එන කලින් සෝතාපන්න වෙච්ච ආර්යේ භාවනා වෙන පහත අපිට මේක වඩන එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලෝකෝත්තර දැහැන් වඩද්දී ඒ ආර්යයන්ටත් ඔය වගේ අවස්ථා එනවා. අපි දැන් කියන ආලෝක එනවා කියලා තියෙනෝනේ. තීන මිදේ දුරුගුණ ආලෝක සංඥා වැඩි යුතු ආලෝකේ වැඩෙනවා එනවා. හැබැයි ආලෝකයට ඒවා සෝවාන් සමුදානාගම රහස් කියලා තියෙනවද? ත්‍රිපිටක සාක්ෂි කොහෙවත් නැහැ. අවසානයේ මුළු ශරීරයම ආලෝකකයක් දක්වා පරිවර්තන වෙන්නත් ඕන. ඒකත් හරි. ඒ ලෝකෝත්තරකෙත් එනවා ලෞකිකෙත් එනවා. ඔය වෙලා තියෙන මොකද්ද? මොකක් හෝ නිමිත්තක් අරගෙන දිගින් දිගට භාවනා කරොත් එම ඔය ආලෝකෙ සියලු දෙනාට එනවා. මේක ක්‍රිස්තියානි ආගමෙත් එනවා මුස්ලිම් ආගමෙත් එනවා භාවනා කරන කට්ටියට. ඔය මරා ගන්න උන්ට නෙමෙයි. මුස්ලිම් ආගමේ ඉන භාවනා කරන කට්ටියක් ඉන්නවා. තේරෙනනේ. එහෙම මට එක්කෙනෙක් දෙන්නේ හම්බෙලා තියෙන මුස්ලිම් ආගමේ භාවනා කරන කට්ටිය මං අපි සාමාන්‍ය මුස්ලිම් ආගමේ කිව්වම පස්සෙ චුට්ටක් අර නිකන් පොඩක් නිකන් ධර්මයේ පොඩක් අර නිකන් අඩු වගේ හිතට අපිට අදහසක් තියෙනෝනේ. හැබැයි ඒ කට්ටියක ඉන්න කට්ටියක් ඉන්නවා ඒ පිරිස භාවනා කළා මට හම්බෙලා තියෙන ඕනක් කියන මුණගස්සන්නම් මං ඒ අම්මා කෙනෙක් ඇත්තට හම්බුනේ. මං ඇහුවා බුදුමේ මොකද ගන්න උදේ ඉඳන් හවස් දවස් පස්සතක් වඳිනවා කිව්වා. වඳින මොනවද කරන්නේ? අර අර කියන පාට කියවනවා කිව්වා. ඉතින් අපිට සාමාන්‍ය හිතෙන මේක නිකන් කියෝ කියේ ඉන්න දැන් ඔය ඇහෙන්නේ දැන් ඔය වටේට ඇහෙන්නේ අපිට හිතෙන මහා මෝඩියෝ රෑනක් වගේනේ අපිට හිතෙන්නේ. අපි සාමාන්‍ය හිතෙන්නේ එහෙමයි. හැබැයි මම දැන් එහෙම කියනකොට අම්මට මොකද වෙන්නේ? ඒ අම්මා හරි ෂෝක් කර අර ඕන කෙනෙක් කතා කරන හොඳ මිනිස්සේ. ඔව් අම්මට මොකද වෙන්නේ? නැහැ අහමුදුනේ ඇස් දෙක වහගෙන මේක වඩනකොට කියනකොට ආලෝක එනවලු. තේරෙනානේ? දැන් ආලෝක එන මට වැඩිලා ඒ අම්මට. හැබැයි මුස්ලිම් බැරි වෙලාවත් ඒ අම්මා දැන් හෙට මලොත් කොහෙද යන්නේ? බඹලෝකට යනවා. ඇයි මේ එහෙම යන්නේ? අර නබිනායකතුමා දීපු අලෝභ ආදේශ අමෝහයෙන් තියෙන වාක්‍ය තමයි කියෝගෙ ඉන්නේ. අපි තම බෞද්ධ කෙනෙක් ඉන්නවා. නවරහදී බුදුරාට මේ බුදුගුණ තේරෙන්නේ නැහැ. නිකන් කිය කී ඉන්නවා. කිය කී ඉන්න අනිවාර්යෙන් ආලෝක එනවා. නිවන් දකින්න ඕනේ නැහැ. තේරෙනානේ? මුස්ලිම් මාගවේ දැන් මේ ළඟදී දිගටම නිව්සීලන්ඩ් වලින් මම හිතට වැඩිපුර දෙනෙක් කතා කරා. නිව්සීලන්ඩ් වල බහුතරයක් ඉන්නවල ඒ වගේ ශරීරයෙන් ගැලවිලා යන්න පුළුවන්. ඔය ආලෝක දකින්න. ඒ ආලෝක තියෙන ලෝකෙට යන්න පුළුවන් කට්ටිය ඉන්නවා දැන්ට මේ මනුස්ස ලෝකෙ ඉන්නවා දැන්ට. ඒ මොකද කරන්නේ? අර ජේසුස් වහන්සේ දීපු
අර වාක්‍ය කාණ්ඩ අරගෙන ඒ ඔක්කොම අලෝභ ආදේශ අමෝහ නිවන් දකින්නව නෙමෙයි. හැබැයි නරකේවද හොඳ ඒවා. ඒවා කිය කිය උදේ හවස දිගට වඩනවා මේක. දැන් අපි කර්මස්ථාන වඩන ගල මොකද කරන්නේ? ඒත් ඒකමනේ. දැන් අපි උදේ ඉඳලා කියන්නේ අය අනිච්ච දුක්ඛ රූපණච්ච දුක්ඛ කර්මස්ථාන වඩන්නේ. ඒත් අර වගේම වැඩක් එක වචනයක්නේ පාවිච්චි කරන්නේ. අපි ගන්න වචනේ ගැඹුරුයි ඒක. ඒක ගොඩාක් ගැඹුරක් තියෙනවා. ඇයි ගැඹුරක් තියෙන්නේ? මේක නිවනට අරන් යනවා. සෙල්ලන්නේ නැහැ. සෝතාපන්න ආර ශාවකයා සකුර්දාගම අනාගමී අරියත් කළා නිවන් පූර්ණ කරන මට්ටමට අරන් යන එකත් මේ වඩන්නේ අපි. තේරෙනානේ? මේක හරහා වැඩෙන දැහන කියන්නේ නිකන් දැහනක් නෙමෙයි. අපිට රිවර්ස් නැහැ. අපිට එන්නේ නැහැ. මේවට කියනවා ලෝකෝත්තර දැහන. විභංග ප්‍රකරණේ ඥාන විභංගය අරන් කියලා බලන ලෝකෝත්තර දැහන් තියෙනවා. ලෞකික දැහන් ලෝකෝත්තර දැහන් මේ සාකච්ඡාත් අද ඉස්සරහට විසර වෙනවා. මෙන්න මේ ලෝකෝත්තර දැහන් වඩනකමක් තියෙනවා. අර 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 වෛද්‍ය වෙන අර එක එක මේ සිද්ධි ටික අරගෙන ඒක හරහා කියනවා සෝවාන සකෝද්දාම අනාගාමී වුණා කියලා කියනවා. ඉතින් පටිසමුප්පාදම ඒක දන්නේ නැහැ. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන සෝතාපන්න වෙච්ච කෙනා සකෝද්දාගම වෙනකම දන්නේ නැහැ. ඒක තව ක්‍රමයක් හොයනවා. ඒකට කියනවා සෝතාපන්න වෙලා සකෝද්දාගම ඒක දන්නේ. එන් එහාට යන්න දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ සෝතාපන්නම් පරප්‍රත්‍ය රහිතයි. පරප්‍රත්‍ය අනුගේ ප්‍රත්‍ය රහිතයි. අනුක ප්‍රත්‍යක් ඕනේ නැහැ. සෝතාපන්න ආන ශාවකයා සකු르දාගාමි අනාගාමි අරිහත් වීම සඳහා තවත් කවවත් උදව් උපකාර ඕනේ නැහැ. ඇයි? ආශ්වාදේ දැකලා තිනවා, ආදීනව දැකලා තිනවා, නිස්සරණේ දැකලා තිනවා. නිස්සරණේ පූර්ණ වුණාට පස්සේ රහත් වෙනවා. මුලයි මැදයි අගයි යහපත් මගදී කවවත් උදව් ඕනේ නැහැ. එකම මාර්ගය ආර්ය මාර්ගය. තේරෙනනේ? මුල ලිහුණනම් මැද අග ඔක්කොම ලිහා ගන්න පුළුවන්. තව කවවත් උපකාර ඕනේ නැහැ. ඉතින් මේ අර්ථකථන වරද්දගත්තාම සම්පූර්ණ අගමුල මෑරු වෙනවා. එතකොට යන්නේ වෙන අතක්, සම්පූර්ණ වෙනස් අතකට යන්න ගන්නවා. ඉතින් ටිකක් අමාරුවේ ලියන්නත්. ඉතින් මේ අවිද්‍යාව කියන එක අර්ථකථන හොඳට තේරෙනවද? අපි මෙච්චර කාලයක් දවස් 10ක් තිස්සේ ඔබල මෙතෙන්ට ගෙනල්ලා දවස ගන්න සාකච්ඡාකට විස්තර කරේ මෙච්චරයි. මහණේ සුතවත් ආර ශාවක රූපයාගේ ආශ්වාදයට ආදීන නිස්සන තතුසේ දනි. දැන් දන්නවද ඔබලා ආශ්වාදය දෙන රාගපටිච්චේ ආදීනේ මොකද්ද? අනිච්ච දුක විපනාම ධම්මයි. ඒක නිසා නිස්සාරණය කරන මොකද යන්නේ? ආශ්‍රාද හද දුරේ රාගයෙන් ඒක නිසා රාගේ ප්‍රහාණය කරන්නේ. බොහොම සරල සංකල්පයක්. හැබැයි මේක ලෞතුරා බුදුරේ කියලා පෙන්නකන් තේරෙන්නේ නැහැ. වේදනාව පිළිබඳව ඒත් එච්චරයි. වේදනාවේ ආශ්‍රාදයයි ආදීනේ නිස්සාරණයයි. විපාක වේදනා තියෙනවා. විපාක වේදනාවේ රාගයෙන් බැඳලා හදා ගන්නවා ආශ්‍රාද වේදනා. ආශ්‍රාද වේදනාවේ ප්‍රශ්නය ගැටුව ආදීනවේ තමයි අනිච්ච දුක්ඛ අනත්ත විපනාම ස්වභාවය. ඒක නිසා නිස්සාරණය ගන්න කිව්ව මොකද්ද? සැප වේදනාවේ තියෙන රාගේ ප්‍රහාණය ගන්න කියනවා. ඉතින් සංඥා දැන් දිවයි කයයි එකපතකෙන් නහය දිවයි එක සංඥා අරගෙන සංඥා සමග පටිච්ච වෙනවා. මන්නම් හරි කැමති රෝස් සුවඳට, රෝස මල් සුවඳට. මම කැමති ලැවෙන්ඩරා. දෙන්නේ රණ්ඩු කර ගන්නවා. මොකද්ද මේ? එක්කෙනෙක් එක සංඥාවක් කරන තව එකෙනෙක් තව සංඥා. මේ සංඥාවේ පටිච්ච සංඥාව සමග රාගයෙන් බැඳිලා සංඥාව සමග රාගයෙන් බැඳිලා හදා ගන්න සුවයක් සොම්නසක්. එයා එක්කෙනෙකුට ලැවෙන්ඩර් ගෑවම සුවඳයි, අනිත් එක රෝස මල් සුවඳ අංශෝ. ඒතර සංඥාව සමග බැඳිලා පටිච්ච වෙලා සැප වේදනාවක් හිතේ හදා ගන්නවා. ඒක ආශ්වාද වේදනාවක්. කාරණා තේරෙනවනේ? ඉතින් විඤ්ඤාණත් එහෙමයි. සංඛාර විඤ්ඤාණ ඔක්කොමත් එක්ක ඔය වගේම තමයි. ප්‍රශ්න ගැටළු එහෙම තියෙනම් කියන්න. මේ තියෙන එක පාළි පාඨයේ මහා පුන්නම සූත්‍රයේ මේකේ මේ ආදීන මෙතන මේ මෙතන විසර ගන්න ආශ්වාදාදී නිස්සාරණේ කොට ආශ්වාදයේ හැදෙන්නේ කොහමද, අස්වාදයේ හැදෙන්නේ කොහමද, ආදීනෙම කියන්නේ මොකද, නිස්සාරණේ මොකද්ද කියන්නේ කියලා මෙතන තියෙනවා. කෝණුකෝ බන්තේ රූපං අස්වාද කෝ ආදීන කෝ නිස්සාරණෝ. මොකද්ද මේ? රූපේ ආශ්වාදාදී නිස්සාරණ, වේදනාවේ සංඥාවේ සංකාරයේ අස්වාදයි ආදීනමයි නිස්සාරණ කියන්නේ මොකද්ද හෙවන් කියනවා. යංකෝ බික්කු රූපං පටිච්ච උපය සුඛං සෝමනස්සං අයං රූපේ අස්වාද. මෙතන අස්වාද හයෙන් හාදෙන හයෙන් හාද වෙනවා. එහැ කන දිවනා ශරීරය මන කියන හයෙන් හාදලා සාද හදන සයෙන් හාද සාද සාද අස් කරන්න ඕන එකක් තමයි අස්සාද කියන්නේ. ඇයි මේ? මේක පටිච්චෙන් හදපුවා කියන රූපේ තිබිච්ච එකක් නෙමෙයි. රූපේ ඇත්තම තියෙන මොකද්ද? දැන් දන්නව සියලු දෙනා. ඇහැට පෙන රූප වල මොනවද තියෙන්නේ? උපේක්ෂා. කන ශබ්ද ශබ්ද රූප වල තියෙන්නේ. ගන්ධ රූප වල උපේක්ෂා. රස රූප වල උපේක්ෂානේ තියෙන්නේ. අන්න ඒ උපේක්ෂාවක් සමග පටිච්ච වෙලා උප්පජ්ජති සුඛං සෝමනස්සං. දැන් රූප වල දිනවද සැප? මේ පටිච්චේන සුඛ සෝමනස් හැදුවේ.
ගන්න දෙයක් තියෙනවද එන? මොකුත් නැහැ, එම්ටි, ශූන්‍යයි. රූප ගැන ශූන්‍යයි. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේ තියෙන සැප වේදනා පොඩ්ඩක් තියෙනව තියෙන. පනව ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන මෙන්න මෙන්න විසරේ අස්සාදේ අස්සාදේ අස්කරු සාදේ මෙන්න මේක අස්සාදේ කියලා ලෞකික ජීවිතේ පොතක් ජනව ගන්න හරි ෂෝක් එකක්. අපි එදා ගිහිලා ෂෝක් අස්සාදයක් ඉඳලා ආවා. ආශ්වාදේ කියනක සාහිත්‍ය දරණ ඉගෙනීම. සාහිත්‍ය රසාස්වාදය මතකද? සාහිත්‍ය දරයා සහ බෞද්ධයා කියන්නේ කවුරු කවුරු වගේද? අමධ්‍ය ව්‍යාපාරයයි බාර් එකයි වගේ. සාහිත්‍ය දරයා බාර් එක නම් බෞද්ධයා කියන්නේ කවුද? අමධ්‍ය ව්‍යාපාරි වගේ. දැන් අද වෙලා තියෙන මොකද්ද? සාහිත්‍ය දරය තමයි බුද්ධාගමේ මුදුන් මල් කඩේ ඉන්නේ. දැන් මොකදලා තියෙන්නේ? අමධ්‍ය ව්‍යාපාරේ චයාමන් ඉන්නේ බාර් එකේ මුදලාලේ. සාහිත්‍ය දරුව තමයි මේ කියන පොඩ්ඩක් හිතරි දෙයි. හැබැයි මේක තමයි යථාර්ථය. ටිකක් අමාරු වෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේ දහම වැහිලා තියෙන එතනින්. තේරෙනානේ? 80 මහසයන් බුදුරු හිම හැදිලා තියෙන්නේ. මේ සාහිත්‍ය දරේ හදාගත්තා වූ මේ කතා තමයි හදලා තියෙන්නේ. අර එක්තරා රජවරයෙක් සිටුවරයෙක් හරි කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න මහන වෙලා තථාගත දැක්කෙත් නැතුව තථාගතයන් වහන්සේ උදෙසා මහල්ලා යනවා හම්බෙන්නේ. මගදී හම්බෙලා ශාලාවක එළි වෙනකන් කතා කරගෙන ඉන්නවා. දන්නේ නැහැ. දැන් 80 මහසියා නම් දැක්කම දකින්නේ නැහැ. අඳුර ගන්න එපා. ඒ කවුද මේ සාහිත්‍ය දර හදපු සාහිත්‍ය කතා? තේරෙනනේ? සාහිත්‍ය රසාස්වාදය විඳින්න උගන්වන්නේ. නැති සැපක් ඇතිසේ මවලා විඳින්න උගන්වනවා. අනිවාර්යෙන් දිව්‍ය ලෝකයයි නේද? අනිවාර්යෙන් දිව්‍ය ලෝකයයි නේද? ඈ කල්පනා කරලා බලන්න. නැති එකක් මවල පෙන්නලා ඌත්තරමාරුවේ අහපු එකක් තමාරුවේ. ඔව් එහෙමත් තියෙනවා හතේ. ඒක නොදන්නකම කියලා කල්පනා. නමුත් සාහිත්‍ය කියන කතාව සාහිත්‍ය උගන්වන්නේ හැමතිස්සෙම මේ ලෝකේ තියෙන පංචකාම රස ආශ්වාද විදිහට රාග විඥාන හදනවා. රාග විඥාන හදන්න පසුබිම හදලා දීලා කතා හදලා සමහරට මට ඇත්තටම අපේ කැම්පස් එකේදී මගේ යාළුවෙක් මට මතකයි ඒක මේ ඉංග්‍රීසි නවල් එකක හඬනවා. මම කලබල මේක ඔගේ ගොන් අලිය කියලා. ඇත්තටම හිතුනේ ඒ වෙලාවේ මගේ බැචේ. ඉතින් මේ මූ පොත කියලා හඬනවා. ඒවර මම ඇයි උඹනන්නේ? නෑ නෑ මේ මචං කියලා කිව්ව මේක මේ මාර නිකන් මෙහෙම එකක් කියලා පොතක් කියලා හඬනවා. මේ සාහිත්‍ය මහ රසයක් තියෙන කල්ලු. දැන් මේක ඇත්තට මොකක්ද? දැන් හොඳ ප්‍රඥා ගෝචරයක්ද මේ? ඈ මොකද කරලා තියෙන්නේ මේ? මේ මනුස්සයා මේ ඒ අපි ඉංජිනේර කෙනෙක්. අපි සාහිත්‍ය ඉගෙනගෙන සාහිත්‍ය විඥානයක් හදාගෙන. තේරෙනනේ? අර නැති ආශාවදී හදා අඬනවා. මේ පිරිමි කන්නකොට පොඩ හරි කැතයිනේ. ඉත මට හරි ඇලිජෙක් වුණා. මේ මොකද මේක මේ කරන්නේ කියලා. ඒ නම කියන්නේ විදිහ නම ගොත් එහෙම පොඩක් අර දන්න කට්ටිය නිසා. ඉතින් මේ සාහිත්‍ය කතාවක අඬනවා. ඒකේ තියෙන අර ගැඹුර ගත්තනම් කමක් නැහැ. සමහරට අපිත් ඔය අර ස්ටෝරි ඔබ රියල් මෑන් කියවලා අර එහෙම එකක් අර එහෙම ගන්න කැලේ තියෙනවා. ඒවත් ඔක්කොම හදාගත කාරණා. මේ සාහිත්‍ය පොත් ඒව අරගෙන ඒව හදාගන්නේ ඔක්කොම මනෝමය වශයෙන් හදාගන්න මනෝ විකාර විතරයි මේ අවසානයේ. ඉතින් මේ රූපේ ආදීනව මොකක්ද එහෙනම් ගත්තොත් එම අනිච්ච දුක්ඛ විපරිණාම ධම අයන් රූපේ ආදීනව යන් රූපං චන්දරාග විනයා. අනේ චන්දරාගේ රාගයේ තමයි ප්‍රශ්නේ. චන්දරාග විනය කියන්නේ චන්දරාග පහණෙන් ඉදන් රූපේ නිස්සරණ. රූපේ නිස්සරණය කරනකන් රූපේ රාගය අයින් කරන කියලා කියනවා. රූපේ නෙවෙයි අයින් කරන්න තියෙන්නේ. රූපේ එහෙම තියෙනවා. වේදනාවටත් මේ වගේ තමයි. වේදනාව අයින් කරන්න බෑ. වේදනාවේ රාගය අයින් කරා. වේදනාවේ රාගයෙන් වැදලා ආශ්වාදයක් හදාගත්තා. රහතන් වහන්සේට ආශ්වාද බිඳුවයි. සැප වේදනා තියෙනවා. තේරෙනානේ? මිදෙන්න තියෙන්නේ මොකෙන්ද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්. විසරසහිතවකට තොවි තුනේ. මෙන්න මේ දහම් දැනුමට කියනවා චතුරාර්ය සත්‍ය කියලා දහම් දැනුම. ඕකගෙන ආශ්වාද ආදීන නිස්සාරණ. මේ මහා පුන්නම සූත්‍රය තියෙනවා, අස්සාද සූත්‍රය, ත්‍රිපිටක සූත්‍ර ගොන්නක මේවා තියෙනවා. සෑම සූත්‍රයක් ඇතුලේම තියෙන මෙච්චරයි. හැබැයි වෙලා තියෙන්නේ ඒවා මාත්‍රිකා පාළි.
අර ගොනු කළ මාත්‍රකපාල නිසා මේක බැලුවම බැලු බැලුන පේන්නේ නැහැ. මජ්ජම නිකාය තුනේ චචක්ක සූත්‍රයක සූත්‍රයක් තමයි චචක්ක සූත්‍රය. කියවල බලන්න මේ අපි කරන සාකච්ඡාව සම්පූර්ණ සාරාංශය තියෙනවා. වෙලා තියෙන මොකද්ද? මාත්‍රකපාලිය. මාත්‍රකපාලි ගානට තියෙන චචක්කේ. හැම සූත්‍රයකම තියෙනවා මේක. තේරෙනානේ? ඉතින් වෙලා තව තියෙන ආසුතවන්ත සූත්‍රේ හැම එකම මේකේ මේ විදිහට ගානට මේ මාත්‍රකපාලිය තියෙනවා. මේක තෝරගන්න මේ වගේ විස්තර සහිතව අරගෙන ඒ මාත්‍රිකා පාළිය පදවල අර්ථ ලිහිලා ගන්න ඕන. මහා පුන්නම සූත්‍රය අස්සාද සූත්‍රය තමයි මේ ආශාදයේ ආධින නිස්සාරණය පිළිබඳව සම්පූර්ණම ඉන් ඩීටේල් තියෙන්නේ. මේ වගේ මෙච්චර මේ ගැඹුරු ඩීටේල් එකක් කරලා තියෙන්නේ මේ සූත්‍ර කීපක විතරයි. මේ අර්ථ අරගෙන අපි අරවට දාලා හදා ගන්න ඕන. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ආස්වාදයේ ආද නිසරණය නොදැනීම වෙන අවිද්‍යාව. දැන් මේක පැත්තක තියලා මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත සියලු ආකාරයෙන් පරිපූර්ණ වෙච්ච සාසන බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? ඒත් උච්චර ආස්වාදාද නිසරණ. මතකනේ කලින් සූත්‍ර පෙන්නු. මේකයි. මුලට හේකුයි මැදට හේකුයි අගට හේකුයි එහෙම නැහැ. මුලත් මැදත් අගත් ඔච්චරයි. සෝවාන් සකුර්දාමේ අනාගාමී අරියත්. මුලගෙන සෝවාන් ඵලයේ මැදගෙන සකුර්දා අනාගාම අගගෙන අරියත් ඵලයේ. නිවන් මාර්ග ඔච්චරයි නේ. වෙන එකක් නැහැ. ඇහැයි මොකද්ද චක්කු. දැන් මේ තියෙන්නේ පංචස්කන්ධ විස්තරය සහ මේ අபிසංකාර කරන විදිය මේ විස්තර ගන්නේ. අපිට මතකයි රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන පංචස්කන්ධය. මේ පංචස්කන්ධේ ඇහැට දැම්මොත් එහෙම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මාත්‍රිකා පාළිය. මේක රූප කිව්වහම රූප 6 ආකාරයක් තියෙනවා. මොකද 6? ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මන. අපි දැන් මේ එකක් ගත්තා රූප කියලා ගත්තා ඇහැට පෙනෙන රූප. රූප වේදනා. රූප සංඥා. මොකද රූප සංඥාවට අයිති වෙන්නේ? වර්ණ ධාතුව. රූප සංඥාවට අයිති වෙන මොනවද? වර්ණ ධාතුව. රූප වේදනා කියන්නේ චලිතයන්. මකර අපි මේ රූපයක චලිතයක් වීම වේදනා සංඥා. සංකාර කියන්නේ ඇහෙන් චේතනා. ඒ රූපය පිළිබඳ චේතනා චිත්තයක් පහළ කරන රූපය පිළිබඳව චේතනාද චක්කු සංකාර කියන්නේ චක්කු විඥාන ගැනේ පහළ වෙච්ච දැනීම් ඇඳිනීම් ස්වභාවය. විඥාන දැනීම් ඇඳිනීම් ස්වභාවය ඇහෙන් උනා නම් චක්කු කියලා කියනවා. රූප රූප වේදනා රූප සංඥා රූප සංකාර රූප විඥාන මේ තිකමයි මේ තියෙන්නේ පංචස්කන්ධ ඇහි එකේ. මෙතනින් නවතිනවද මේක? මෙතනින් නතර වෙන්නේ නැහැ. මේකේ දිගටම පටිසමුපාදයක් යන ගන්නවා. මෙන්න මෙතන මතක ඇති මේ සංකාර විඥාන අවිද්‍යාව නැහැ මෙතන. මේකේන අව්‍යාකෘත පටිසමුපාදේ. විඥාන පත්‍යා නාමය හට ගන්නවා. නාම පත්‍ය චත්තායතන චත්ත පස්ස පස්ස පත්‍යා වේදනා. මෙන්න මෙතන පොඩ්ඩක් තෝරගන්න ඕන. මේ තියෙන අව්‍යාකෘත පරිසම්පාදේ විපාකය. විපාක පරිසම්පාදේ මේ රූපේ තියෙන වේදනාවයි මෙන්න මෙතන තියෙන වේදනාවයි දෙකම එකයි. තණ්හා උපාදාන නැහැ. පෙනෙන බවට පත් වුණා. මෙන්න පෙනීම කියන සිද්ද වෙන ආකාරය. පෙනෙන බවට පත් වෙන කොහොමද? රූපයයි වේදනාවයි සංඥායි ටික අරගෙන ඇහෙන් සංකාර කරගන්නවා. අවිද්‍යාව පත්‍යද? නැ මේ අවිද්‍යාව පත්‍යන්නේ මේ විපාකේ. විපාක අවිද්‍යාව පත්‍ය නැතුව සංකාර කර ගන්නවා. සංකාර විඥානය පහළුණා. විඥානය පහළුණාට එතනින් එහාට මේ පටිසමුප්පාදේ දිගටම යනවා. හැබැයි මේ පටිසමුප්පාද කියලා නැහැ. ඇයි කියලා නැත්තේ? කියලා නැත්තේ යම්කිසි හේතුවක් නිසා. මේ පටිසමුප්පාදේ නිසා මෙන්න මේ ගත්ත දත්ත එකක්වත් මේ හැදි වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙතන තියෙන වේදනාවයි මෙතන වේදනාවයි මෙතන ඒකක 10ක් නම් තියෙන්නේ මෙතනත් ඒකක 10ක්ම තමයි තියෙන්නේ. කාණි වැටෙනවනේ. එතන මෙතන වේදනාවේ මෙතන වේදනාව අතර වෙනසක් නොකරන නිසා මේක කියලා නැහැ. හැබැයි අව්‍යාකෘත පරිසමෝපාද යනකොට රූප වේදනා සංඥා සංඛාරලා නාම චට්ටයත මේ ඔක්කොම ටික මෙහාට යනවා. මේකේ ඊළඟ චක්‍රය තමයි වැදගත් කාරණේ. අවිද්‍යා පත්‍ය සංඛාරය කොහොමද ක්‍රියාති? මේකේ නම විපාක කියලා කියනවා. මේ චක්‍රේ නම විපාක පරිසමෝපාද කියලා කියනවා. හැබැයි රූපයි වේදනායි සංඥා ටික මෙන්න විශේෂ ක්‍රමයක් යනවා. අවිද්‍යාවෙන් සංකාර කර ගන්නවා. රූප වේදනා සංඥා ටික අවිද්‍යාවෙන් සංකාර කරලා මේකට කියනවා
චක්කු අභිසංකාර. මේක නෙමෙයි. මේ නිකං සංකාර. රූපේ පෙන්වන එච්චරයි. මේ මොකද කරේ? එක්ක රාගයෙන්, එක්ක දේශයෙන් මෙන්න මේ රූප වේදනා සංඥා සමග ඇලුනා, බැඳුනා. බැඳුනා හැදෙනවා චක්කු අභිවිඥාන. දැන් මෙතන කරේ අවිද්‍යාව නැතුව මෙන්න අවිද්‍යාව පත්‍යෙන් සංකාර කරගත්තා. චක්කු අභිවිඥාන. චක්ක අභිවිඥාන පත්‍යා චක්ක අභිනාම රූප. මොනවද අභිනාම රූප කියන්නේ? ඕරංශු, නිල් රතු කහ කිරණ. චක් ආයතනය හදාගත්තා. ඇහැ කන දිවනාශයේ ශරීරම හයටම තියෙන එකකට විසර ගන්න චක්ක වලට විතරක් චක්කු හදාගත. රාගයෙන් හෝ දේශයෙන් හෝ මෝහෙන් මෙතන ගත්ත අවිද්‍යාවට අනුකූලව හැදලා එතන චක්කු සම්පස්ස. ඊළඟට හැදෙනවා චක්කු සම්පස්සය වේදනා. විපාකයේ හැදෙනවා වේදනා. මේක තමයි අර ඇහැට රූප උපේක්ෂා, කණ්ඩ ශබ්ද උපේක්ෂා, ගන්ධ උපේක්ෂා, රස උපේක්ෂා, කයට විතරක් සැප දුක් පනවනවා. හැබැයි මෙන්න මේ මොනද මේ අභිසංකාර මේවට කියන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි කරගෙන තියෙන රාග දේශමයෙන් අරගෙන තියෙනවා. මෙන්න මෙතන තියෙන වේදනාවයි මේ වේදනාවයි මේ වේදනාවයි දෙකම එකක් දැම්මේ ඈ දෙකක්. මේ වේදනාව බාහිර ලෝකෙන් අපි ලබා දුන්නා. ඒ දීපු වේදනාව පටිච්ච සමුප්පන්නව නිර්මාණය කළා. මෙන්න අමුතු එකක් හැදුවා. කොහොමද හැදුවේ? මේ ටික අවිද්‍යාවෙන් සංකාර කළා, අභිසංකාරයක් හදාගත්තා. අභිවිඥානයක් හදාන අභිවිඥාන අනුකූල අභිනාම රූප හැදුවා. අභිනාම රූප කියන්නේ අපේ ශරීරයේ තියෙන පදාර්ථ ධාතුව සතර මහා භූත වෙනස් කරා. ශරීරයේ තියෙන සියලුම සතර මහා භූත වෙනස් කළා. චක් ආයතනයක් කරා. ඇහැයි කරයි දිව ඔක්කොම ටික ආයතන කරගත්තා. අන්න සලායතන හැදෙන වෙන මෙතෙන්දී. ඇහැට කියලා වුණ චක් ආයතන වෙනවා. චක්කු සම්පස්ස. චක්කු සම්පස්ස චක්කු පස්සයත වෙනස මොකද්ද? මේක ස්පර්ශ වෙන්නේ නිකම්ම නිකං රෝඩේට මුකුත් නැහැ. නිකම්ම නිකං මේවා ඇහෙන්නම් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ පස්සයකින් එන උපේක්ෂා වේදනා. අපි මෙන්න මෙතෙන්දී අවිද්‍යාපත්‍යෙන් සංකාර රාගයෙන් නම් චක්කු සම්පස්සයකින් හරි සැප වේදනාවක්. දේශයෙන් නම් කරගත්තේ මේක දුක් වේදනාවක් වෙන ගන්නවා. එහෙනම් චක්කු සම්පස්සය වේදනාව ගැන හරි රාගයෙන් නම් අවිද්‍යාවෙන් පටන් ගත්තේ මේක හරීම සුව එකක්. හරි සනීපයි. ඇත්තට මේ දෙකම රූපය වේදනාවයි සංඥා මේ තුනම තමයි මේ දකින්නේ. මෙතෙන්දි වේදනාව උපේක්ෂා, මෙතෙන්දි වේදනාව සැප. උපේක්ෂා එකක් සැප කරේක මොකෙන්ද? අවිද්‍යාව පත්‍ය සංකාරේ. එහෙනම් ඇත්තම විපාකයේ තියෙන උපේක්ෂා එකක් සැප කරන ඔන්න ඔය වගේ. එහෙනම් මෙන්න මේ ආස්වාද වේදනාවට අන රූප තණ්හා. අන තණ්හා. මෙතන තණ්හා නැහැ. මේකේ තණ්හා වෙනවා. රූප උපාදාන. මේක උපාදාන නැහැ. පෙනෙන බව නෙමෙයි. අන කර්ම නිර්මාණ කර්ම බවට පත් වුණා. ආස්වාද බවට පත් වුණා. හේවත් කර්ම බවට පත් වුණා. මෙන්න මේ දෙක තේරුම් ගන්න. මේ පඤ්චස්කන්ධය නිකං නෙමෙයි ක්‍රියාත්මක. පඤ්චස්කන්ධයෙන් පස්සේ අව්‍යාවృత පටිසම්පාදේ ක්‍රියාත්මක වෙනවා. අව්‍යාවృతේ මොකද ගන්න? මේකේ විපාකයේ දැන්න හැදෙන ස්වභාවය අඳුන දුන්නා. මේ පටිසම්පාදේ රහතන් වහන්සේ නැත්නම් මේක නිරෝධ කරන්න බෑ. අවිද්‍යාව නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, සලායතනත් නැහැ, චට්ටායතන විතරයි තියෙන්නේ. ඇසකන දිවනා ශරීරෙම රාගදේශමන ආයතන කරන්නේත් නැහැ. නාම රූපේ නාම විතරයි තියෙන රූප නැහැ. මෙන්න රහතන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය උතුණිහාට. මේක මොකද්ද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර ටික අවිද්‍යාවෙන් සංකාර අභිසංකාර හදාගත්තා. මේක අභිසංකාර, රාග සංකාර, දේ සංකාර. රාගයෙන් නම් සංකාරගත රාග අභිවිඥානයකට අභිනාම රූප චක්කායතනේ රාග චක්කායතනක් චක්කු රාග සම්පස්සය වේදනාවක් රාග සම්පස්සය වේදනාවක් ගැන හරි සුව එකක්. මෙන්න මේ තමයි ආශ්වාද. එහෙන් පිටේ රූපේ උපේක්ෂා, උපේක්ෂා සැප කරේන්නේ මෙතනින්. ශබ්දය ඔයත් ඒ වගේ ශබ්දය ඇහෙන්නේ උපේක්ෂා. මෙතෙන්ට එන්නේ උපේක්ෂා. මෙතෙන්ව සැප ගන්න පුළුවන් ඕනනම් දුක ගන්න පුළුවන්. මොකද කරන්නේ? ඒකත් එක්ක ද්වේෂයෙන් බඳුනක් හරි. සින්දුවක් ඇහෙනවා. අපෝ මට නෑ එපා. අපි හිතමු ඒ සින්දුව අපි හිත උදාහරණයක් ද ගන්නකෝ. අපි පිටරට සුද්දේකේ සින්දුවක් මේ. අපි සුද්ද විරෝධී. දැන් මොකෝ වෙන්නේ? ඇහෙන්නෙම මහා කාර්කශ විදිහට ඇහෙන්නේ. සින්දුවේ ගැටලුවක්ද? අපි දාගත කණ්ණාඩියට අනුව පේන්නේ. දැන් තේරෙනවද මෙන්න මේ දෙක තේරෙන්න ඕන? මොකද මේ දෙක තේරෙන්නේ නැති තාක්කල් සතර දැහන් වඩනවා කියන එක කෙලින්ම නොවන එකක්. මේ කාරණාව තේරෙන්නේ නැත්නම් ප්‍රභාෂර හිතක පටන් අරගෙන මේ ක්‍රියාකාරිත වෙලා ඒකෙන් පස්සේ කෙලෙස් හදා ගන්නවා කියන මේ කාරණාව තේරෙන්නේ නැත්නම් සතර දැහන් වැඩිම කියන එක වෙන්නේම නැහැ. මේ ආස්වාද හැදෙනකම මේ තේරෙන්නේ නැත්නම් දැහන් වඩන්න අපි කරන්න ඕන මෙන්න මේකෙ ඉන්න ඕන.
මේක ඉන්න මේක තින වැරද්ද තේරෙන්න ඕන. මොකද මේක වැරද්ද? බාහිරින් දුන්න රූපයේ වේදනාව එකක්, රූපයක් දුන්න වේදනා දුන්න සංඥා ටිකක් දුන්න, අපි මොකද කරේ? අපි සංකාර කළ හදාගෙන මෙන්න මෙතන චක්කු සම්පස්සජා වේදනාවක් හදා ගන්නවා. මොකෙන්ද? රූපේනුත් හදා ගන්නවා, වේදනාවෙත් හදා, සංඥාන පුළුවන්, සංකාරණ පුළුවන්, විඥාන පුළුවන්. රූපේ දා සංඥා සංකාර විඥාන පහෙන්ම චක්කු සම්පස්සජා එහෙන් ගත්තොත් චක්කු සම්පදා වේදනා හදා ගන්නම්. අන්න ඒ වේදනාව ආස්වාදය කියලා කියනවා. මෙන්න මේ ආස්වාද පද සත්‍ය දුවන්නේ. එහෙනම් මේ ආස්වාද හදලා දෙන්නේ කවුද? රූප හදලා දෙනවා, වේදනා හදලා දෙනවා, සංඥා හදලා දෙනවා, සංකාර හදලා දෙනවා, විඥාන හදලා දෙනවා. ඔන්න ඔය පහෙන්ම රාගෙන් දේශයෙන් බැඳුනා. මෙන්න මේ ක්‍රියාකාරතා සිද්ධ වෙන්නේ. එතන මෙතන තියෙන වේදනාව, මෙතන වේදනාව දෙකක්. එකම ද්‍රව්‍ය මේ දෙකක්. දැන් මේක ගත්තොත් එහෙම, උදාහරණයක් ගත්තොත් එහෙම, අර මම උදාහරණ ඇස් දෙක වහලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කවනවා යෝගට් එකක්. නැත්නම් ඇඟාත ගන්නවා. අන ඇඟාත ගන්නට ඇස් දෙක වහලා මෙන්න මේ පටිසමපද ක්‍රියාත්මක වෙන්නේ. යම් කිසි ප්‍රමාණයක් ඒකත් ඊට පස්සේ ඇස් ඇරලා ආමගේ රත්තරන් දුව නෝන මහත්ය කියලා තමන් රාගෙට හිත කරු යමක් බව දැනගත්තට පස්සේ ඊට පස්සේ ඇඟාත ගන්න හරි යෝගට් එකක් කවන්න කිව්වන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? සම්පස්සජා වේදනා ඊට පස්සේ එන්නේ. ඒක අර බාහිර දේ දීපියක නෙමෙයි. තමන් මේ පටිච්ච සමුප්පාද කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? හිතේ, හිතේ, හිතේ. මේ බාහිර එක නෙමෙයි, තමන්ගේ හිතේ. අනේ සිතාභ්‍යන්තරේ තමයි මේ මනෝ මූලිකව හදාගත සංකල්පයක් තමයි මෙන්න මේ කියන සම්පස්සජා වේදනා, රාග සම්පස්සජා වේදනා, දේ සම්පස්සජා වේදනා, හැවත් මෝහ සම්පස්සජා වේදනා කියන ඒවා. දැන් තේරෙනද විපාකයයි අභිසංකාරය දෙක තේරෙනද වෙන වෙනම? මෙන්න මේක තේරෙන්නේ නැති කට්ටිය අතුස්සන්. අභිසංකාර වෙනකොට අවිද්‍යාපත්‍යෙන් සංකාර කරගන්නවා, විපාක වෙන අවිද්‍යාව නැතුව සංකාර කරලා වැඩේ පටන් ගන්න ඒ මොකද්ද කියලා අඳුර ගන්නවා. ඒත් මේක ප්‍රශ්නයක් ඇති කරන්නේ මේ මෙන්න මේකෙන් අර නැති එකක් ඇතිසේමවල පෙන්නනවා. මෙන්න මේකට කියනවා අභිසංකාර ලෝකය. මේකට තමයි බුද්ධ සාතන් ලෝකේ කියන්නේ. මෙන්න අවිද්‍යාපත්‍යන ලෝක සමුදය, දුක්ඛ සමුදය. මේකට තමයි බුද්ධ සාතන් දුක කියන්නේ. මෙන්න මේ රාග සම්පස්සජා වේදනාවත් ආශ්වාදනයේ බුද්ධ සාතන් දුක. ඇයි දුක කියන්නේ? බයත් තේන දුක්ඛ රිදෙන අර්ථයෙන් නෙමෙයි. මේ රාග සම්පස්සජා වේදනාව කියන්නේ සැප වේදනාව. හැබැයි මේ සැප වේදනාවේ විපාකේ කියන්නේ මේ වේදනාවේ සැප විපාකේ නෙමෙයි. කියන්නේ හදාගත්තා හිතෙන් මේකට බය වෙයලා කියනවා. අර බාහිරකේ නොදිච් එකක් තමන් හිතෙන් හදාගෙන විඳිනවා. තමන් හිතෙන් හදාගෙන විඳිනවා. දැන් බැලු බැලන්ට පේන අතර බොහොම අහිංසක එකක් නේද කියලා. ඒ ඉතින් කාටවත් කරලා තමන් හිතෙන් හදාගෙන විඳින එකක් නේද හිතෙන්න පුළුවන්. හැබැයි මේකෙන් තමයි සසර අරන් යන්නේ අපි. මේක නැත්තම් සසර ගමන කෙලවරයි. සෙල්ලන්ද වැඩි. මෙන්න මේ සම්පස්සජා වේදනාව බලාපොරොත්තුෙන් තමයි අපි මේ සසර කරන් යන්නේ. තේරෙනවද? ඉතින් සසර ගමනේ මුල මෙතන. තමන් තනියෙන් චූන් වුණාට හරියන්නේ සසර ගමන යනවා. ඕක වැඩේ. ඒක දැන් ඒ නාම කැලේ තියෙන වේදනා සංඥා සංකාර තියෙනවනේ. අනේ වේදනා සංඥා සංකාර අභි කරනවා. රාග දේශම ගන්නවා. අර විපාකේ තියෙන එක නෙමෙයි. දැන් විපාකේ තියෙන එක දැන් විපාකේ වේදනා සංඥා සංකාර තියෙනවනේ. මේ වේදනා සංඥා සංකාර විපාක මේ තියෙන්නේ. මේ වේදනා සංඥා සංකාර නෙමෙයි, මෙතන අභිනාම රූපට යනකොට අභිනාම රූපේ නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංකාර. මේ වේදනා සංඥා සංකාර මේකට මේක හරියට විස්තර කරනවා නම් භෞතික විද්‍යාවෙන් විස්තර කරනවා මේක බුදුදහම විස්තර තේරෙන්නේ නැහැ. ස්ට්‍රින්ග් තියර දන්නවද? ස්ට්‍රින්ග් තියර දන්න කට්ටිය විතරක් මේක තේරෙයි. රබර් පටියක් ගන්න. රබර් පටියක් අර අතේ දාන රබර් පටි. මෙන්න මේ රබර් පටි වගේ ඒවා තියෙනවා ස්ට්‍රින්ග්ස් කියලා එකක් තියෙනවා. මේක භෞතික විද්‍යාවේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන්නේ. අපේ මේ තියෙන සුද්දාශක නිකුත් වෙන ඒ සුද්දාශක අංශ ඔන්න ඒ වගේ ස්ට්‍රින්ග් එකක්. තේරෙනානේ? එතකොට මේ මෙතන වේදනාවයි සංඥාවයි සංකාරයටයි අනුකූලව ඒක කරේ මොන ආකාරද කියන එකත් එක්ක මේ ස්ට්‍රින්ග් එකේ හැඩතල වෙනස් කරනවා. මම මේ උදාහරණ කියන්නේ අපි හිතමු රූප සංඥාවක් විදියට රතු පාට ආවගෙන ගනිමුකෝ. රතු පාට ඩේටා එක මේ ස්ට්‍රින්ග් එකේ ස්ටෝ වෙනවා හැඩයකින්. නිල් පාට වෙන හැඩයක්, දම් පාට වෙන හැඩයක්. එක එක හැඩවලට මේක හැඩතල වෙනස් වෙනවා. සංඥා මොනවාකද, වේදනා මොනවාකද, වේදනාවට අනුකූලව හැඩතල වෙනස් වෙනවා. එතකොට දැන් අපි මතක CD එක රයිට් කරන්නේ. CD එකක රයිට් කරනකොට අර පැත්තෙන් එන සංඥා ටිකක් CD එකේ ලියා ගන්නවා අපි.
ලේසක කට් කරනවා. මේ ලේස කටයේ කට් කරනකොට රතු පාට එක සංඥාව, නිල් පාට එක සංඥා, එක එක සංඥාවට ඩේටා කට් කරලා තමයි මේක තියාගන්නේ. ඒක නැවතත් CD player එක දැම්මම ඩිකෝඩින් වල අනිත් පැත්තට ඇවිල්ලා ඒ නිල් පාට නිල් පාටම පේනේ විදියට. දැන් මේ පරිසරයේ වීඩියෝ කරලා දැන් මේ වීඩියෝ කරන්නේ මේ වීඩියෝ පටියක් ඇතුලේ රෙකෝඩ් වෙනවානේ. දැන් ඒ රෙකෝඩ් කරලා පටිය ඇතුලේ බැලුවොත් පාට පේනවද? පාට පේන්නේ නැහැ. කොහොමද ඒක තියාගන්නේ? ඒ ඩේටා ස්ටෝර් කරන විදියක් තියෙනවා. දැන් මම අත මෙහෙම හොල්ලනකොට මේ ඩේටා ඔක්කොම පික් කරනවා. මේ වර්ණයේ සුදු නම් අතේ සුදු පාට පික් කරනවා. අරගෙන සුදු පාට කියන අයිති ඩේටා එක අරක ඇතුලේ ලියා ගන්නවා. මෙන්න මේ වගේ ලියන ක්‍රමයක් තියෙනවා. මේ අපේ ශරීරෙමන ඕරා අංශු වල අපි ඒ මොහොත යමක් දැක්කනම් මොකද්ද වේදනාව, මොකද්ද සංඥා, මොකද්ද සංකාරය. මෙන්න මේ නාම රූපේ සතර මහා භූත අංශුවෙන් හැදිච්ච මේ අර ස්ට්‍රින් එකේ ලියා ගන්නවට ඩේටා එක. ඩේටා ලියලිය මොකද ගන්නෙ? එමිට් කරනවා. ඔය ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග. හද එමිට් කරනවා. එමිට් කළා මොකද ගන්නෙ? මේක කර්ම භවයේ තැන්පත් වෙනවා. තේරෙනවනේ? එතන විද්‍යුත් චුම්බක තරංග වල මුල කවුද? අනේ හිතෙන් තමයි මේ හදන්නේ. ඒ මොහොතේ අපි දැක්කනා වේදනාව, සංඥාව, සංකාරයක්. මේක ඇහෙන්නම් පටන් ගත්තේ. ඇහැට අනුකූල ඩේටා ඔක්කොම අර පැකට් එකේ තියෙනවා. ඩේටා පැකට් එක. ඇහෙන්ද, කනින්ද, දිවෙන්ද, නාසෙන්ද, ශරීරෙන්ද, කොහෙන්ද ගත්තේ? මොකද්ද ගත්තේ? මොන වර්ණයේද, කොහොමද ගත්තේ කියන සියලු ඩේටා ටික මේ ෆයින් ඩේටා අතිසියුම් මේවා. ආකාශ දාතේ විඤ්ඤාණ දා දෙක තමයි මේක තැම්පත් වෙන්නේ. දැන් මේ CD අර රෙකෝඩ් CD එකේ හෝ කැසට් පීස් එකේ හෝ මොහොකට තැම්පත් වෙනවා වගේ. ආකාශ ධාතේ විඤ්ඤාණ ධාතුන හදලා මේ ධාතු දෙක අර හැඩතලෙ හැදලා යවනවා. ඒ හැඩතලයේ CD එක නැවත CD player දැම්ම ආයෙක රිට්‍රීව් කරන්න පුළුවන් යම් ආකාරයක්ද අර ස්ට්‍රින් එක ඇවිල්ලා ආයෙ වැදුනට පස්සේ මොකද වෙන්නේ? අන්න අනිත් පැත්ත රිට්‍රීව් වෙලා ඩිකෝඩින් වෙලා පේන්න ගන්නවා. ඉතින් මේක මින් එහාට වෙන කියන්න කමයක් නැහැ. තේරෙන නැතිකට සද්ද නැති වෙන කමක් නැහැ. මොකද අර කීප දෙනෙක් කරා මේක තේරෙන කට්ටිය නිසා මේව නැතුව කියන්න විදියක් නැහැ. දැන් නැතු මේ නාම රූප විසර කරන මොකක් කියන්නේ? දැන් මේක විසර කරලා තියෙන නල කලාපම සූත්‍රය විසර කරලා තියෙනවා සරියුත් හාමුදුරුවෝ මොකක් වගේ? ධර්මಿತಿ දෙකක් වගේ කියලා තියෙනවා. නාම රූපකේ ධර්මಿತಿ දෙකක් වගේ කියලා කියනවා. උපමාව දීලා තියෙන්නේ. දැන් අපි හිතන් ඉනවා දැන් මේ පහුගේ කාලෙම ඇලෝ වගේ තර්කවාද කරා හාමුදුරුවෝ නල කලාපම සූත්‍රයේ නාම රූප ධර්මಿತಿ දෙකක් වගේ තියෙනව නේද? ඒ ධර්මಿತಿ දෙකක් වෙනා මෙහෙම නේද තියෙන්න ඕන. ඉතින් මේ කොහොම තෝරලා දෙන්නේ ඉතින්? ඇයි මේ ධර්මಿತಿ දෙකක් වගේ කිව්වේ? උපමාව කිව්වේ. ධර්මිතියේ එකක් අයින් කරොත් අනිත් එක අයින් වෙනවා, අනිත් එක අයින් වෙනවා. මේ දෙක එකට තියෙන්න ඕන. නාමයෙන් තුර රූපයක් පවත්න්න බෑ, රූපයෙන් තුර නාමයක් පවත්න්න බෑ. දැන් සතර මහා භූත නැතුව දැන් මේ හැඩතලේ තියාගන්නේ මොකේද? CD එකකුත් නැතුව, කැසට් පීස් එකකුත් නැතුව, ඔය හાર્ඩ් ඩිස්ක් එකකුත් නැතුව, මොකුත් නැතුව මේ වීඩියෝ රෙකෝඩ් කරන්න තරක් තියනවාද? ඈ නෑනේ. මොකද මේ ධර්මಿತಿ දෙක කියන්නේ? අර සතර මහා භූතෙන් නාමයි රූපයි තෝරගන්න ඕන. නාමය කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංකාර. රූපය කියන්නේ මොකද්ද? සතර මහා භූත. සතර මහා භූත වලින් හදපෝ පඨවි ආපෝ තේජෝ වායු වලින් හදපෝ CD තැටියක් නැතුව එක ලියලා තියාගන්න එක නැහැ නේ. ලියලා තියාගන්න එක නාම කියනවා තියෙන්නේ රූපේ. සතර මහා භූත අංශුවේ. අර ඕර අංශුවේ ස්ට්‍රින් එකේ සතර මහා භූත කෑල්ලක් මෙහෙම චලනය කරන්නේ නැතුව මේ ඩේටක තියාගන්න ක්‍රමයක් නැහැ. මේ ලෝකේ යමක් ඩේටා ස්ටෝක් කරන්න කරකෙන්නම ඕන. ඇයි හේතුව? විශ්වයම හැදුවේ රාගයෙන් හැදුවේ. රා අග්‍රණ කරකෙන්න එපයි. මොකක් හරි පස්සේ කරකිනව තමයි ලෝකේ හදාගෙන තියෙන්නේ. කරකීමෙන් තොරව නිශ්චල එකක රෙකෝඩ් එකක් තියන්න බෑ කොහෙවත්. තේන්නානේ? නිශ්චල රෙකෝඩ් එකක් තියෙනක කොහෙවත් සයන්ටිස්ලා විසර ගන්නෙත් නෑ. නිශ්චල එකක් තියෙන්න බෑ ලෝකේ. ඒ චලනේ පේන්න තියෙන පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. දැන් ආකාශ ධාතුව චලනය වෙනව පේන්නේ නෑ. ඒක බලන දිවසක්වත් මොකක්ද තියෙන පේනනේ ඒක තේරෙන්නේ නැහැ. තේරෙනනේ? මේ ටිකක් සියුම් වැඩේ ටිකක් යම් කිසි මට්ටමකට තෝරගන්න වෙනවා. මේ ස්ට්‍රින්ග් එකක් ගන්න හැම ස්ට්‍රින් තියෙදී අරන් බලන්න. ඉතින් මේ පෙන්වන්න පුළුවන් පොඩි ස්ට්‍රින්ග් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්වන්න පුළුවන්. ඒ හැඩතල සයන්ස් වල තියෙනවා. YouTube එකේලා ස්ට්‍රින් තියෙද ගහන්න. එහල පොඩ බලා ගන්න නිකන් රබර් බෑන්ඩ් එකක් අරන් මෙහෙම හැඩතලයක් වගේ පෙන්වන්නේ. යම් කිසි හැඩතලයකට මේක භ්‍රමණය වෙන්න ඕන. භ්‍රමණ පරිභ්‍රමණ හරහා තමයි මේ ඩේට තැම්පත් කරගන්නේ. නාම පවතිනවනේ මල්ලි මේ කියන්නේ. දැන් මේ තිබිච්ච වේදනා සංඥා සංකාර මේ මන ආයතනවල දැනෙනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ අර අපි තුන අර මේ මොකද්ද මේ පිළිමේ රත්තරම් පාටයි කියන එක මගේ මනසට දැනෙනවා කියන නාම කියන එක තේරුම.
ඇතු නාම රූපයක් රූපයෙන් පටගෙන ගැන මේ මනා චත්තා එතනයට චත්තා එතන මේක තින නාමදාත් නාම ඩේටට අපිට දෙන අපිට දෙනවා කියලා කියන්නේ. ඒක රූප ඩේටක හදනව නෙමෙයි. අර කෝඩින් කරනකම නෙමෙයි. මේක ඩිකෝඩින් විතරයි. තේරෙනනේ? දැන් CD පටියක කප දැන් CD පටිය ලේසර් එක කපනකොට කැපි 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 යනවනේ. දැන් මේකයි ආය රීප්ලේ කරනකොට ආය කැපෙන්නේ නැහැ නේ මොනවා? අරකේ තියෙන ඩේටට අනිත් රිට්‍රීව් වෙලා එනවා. ඒකනේ විපාකේ. දැන් මේ හදන එකට සංඛාරය කියනවා. අරක දැම්මම ප්ලේ වෙන එකට විපාකේ කියනවා. දැන් මේ වීඩියෝ කරන එක සංඛාරයක්. අර කරගෙන ඇතුළ දරන ජර බරගල අර කප කප හදන්න එපා. මේ කරන සියලු චලිත සද්ද මේ කටහඬ ඔක්කොම රෙකෝඩ් කර ගන්නවා. මේ සෑම පිස්කල් එකක් පික් කරනවා. පිස්කල් ඩේටා ස්ටෝර් කර ගන්න CD තැටි ඇතුලේ. දැන් අර CD අර මහත්යගේ අර CD අර මේ පටි ඉල්ලලා කැසට් එක අරගෙන කැසට් එක දැම්මොත් ප්ලේ කරලා බලන්න පුළුවන්. නැත්නම් කැමරාවෙන් ප්ලේ කරන් බලන්න පුළුවන්. ඒ මොකද ඒ ඩිකෝඩින් වෙන්නේ. රිට්‍රීව් වෙනවා. අනිත් පැත්තට වෙනවා. අනිත් පැත්තට වෙන්නේ නාම රූප හදන්නේ නැහැ. ඒක අනිත් පැත්තට වෙන්නේ. හදන්නේ කන්නේ හදපු එක නැවත ඒකේ තියෙන ඩේටා අනිත් පැත්තට එනවා. රිට්‍රීව් වෙනවා. හොඳ එහෙනම් විපාක සහ අභිසංකාර අතර තියෙන වෙනස විපාක ලෝකේ අභිසංකාර මෙන්න මෙහෙම තමයි වෙනස් වෙන්නේ. මේ තියෙන දත්ත වෙන විදියකට මේක විදි දෙකක් සම්පූර්ණ කතා දෙකක්. මෙන්න මේ විපාකේ ඉන්න පුළුවන් රහතන් වහන්සේ නිරන්තරයෙන්. හැබැයි අපි පුරුදු පුහුණු ගන්න මොකද විපාකේ ඉන්න. අභිසංකාර නොකරගෙන විපාකේ ඉන්න. එහෙනම් අදින් පස්සේ රූපයක් දැකලා සැප වේදනාවක් හට ගන්න ක්‍රමයක් නැහැ. රූපයක් දැකලා අනන්න හේතුවකුත් නැහැ. සමහර ටීවී වල නාට්‍ය තියෙනවා ඒව බලලා කට්ටිය හොටු පෙරාගෙන ඉන්නවා. ඔහො දැක්කේ මොකද රූපයක් අඬ ඔහ් හිනහවි ඉන්නවා. ඒ කියන්නේ ඒකේ සුව තිබිලා තියෙනවා. සුව මොකද්ද? රාගයෙන් දුක වුණා නම් ද්වේෂයෙන් හදාපු එක. මේ සමහර නළුව දාලා තියෙන ඔය ඉන්ටර්නෙට් එක සමහර ඒවා සමහර නාට්‍ය රංගපාල ඉවරලා ඔය කෝච්චි එහෙම යනකොට මිනිස්සුන්ට බැලලා යනවලු. ඔබ මොකද අර ගෑන කරම නරක වැඩේ කියලා. ඒ කියන්නේ අර හොඳ නිලියෙකුට මොකක් හරි නේ නාම ඩ්‍රාම එකක් මේ. ෆිල්ම් එකක් මේ නාට්‍යයක්. තේරෙනනේ? ඒ නාට්‍ය බලලා තියෙන ඇත්ත එකක් කියලා හිතාගෙන. ඒ මිනිහා එක කරේ ඩිරෙක්ටර් කියපු නිසා. එන්නේ තේ මිනිහට උර කපන්න නෙමෙයි. ඔය සමාන නළුව දාලා තියෙන මගේ ඒ නළුකම එච්චර සාර්ථකයි කියලා ඒ මිනිස්සු බැන්නාම තමයි සාර්ථකත්වයේ තීන්දුව වෙන්නේ. ඇයි? අර මිනිස්සු එච්චර කාලා නැඳගෙනනේ. එච්චර මට මිනිස්සු අන්දන්න පුළුවන් වුණා කියලා ඒකෙන් තමයි ඒකේ රේටින් නැගින්නේ. තේරෙනනේ? ඒ කියන්නේ මිනිස්සු හොඳට අන්දන්න පුළුවන් නම් අන්න ෂෝක් නාට්‍ය. හොඳට හිට වෙන්න ඕන සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත්. පුළුවන් තරම් අභිසංකාරය හදා ගන්න ඕන. යන්න තියෙන තැන හදා ගන්න එපා. හදලා දෙන කෙනත් දෙන කෙනයි සියලු දෙනාම සංයුක්තනිකායේ හතරේ ගාමිණී වග්ගයේ තියෙනවා සූත්‍ර කීපයක් තියෙනවා. ඒ ටික චුට්ටක් කරන් කියවලා බලන්න. ඒ වගේ ඔය නැති දේවල් ඇතිසේ මවල පෙන්නලා ඒ පිරිසට යන්න තියෙන තැන් ගැන විස්තරයක් තියෙනවා ගාමිණී වග්ගයේ. ඈ අන්න හරි. සංයුක්තින එකයි හතරේ ගාමිණී වග්ගයේ තියෙනවා. ඒක චුට්ටක් ඉතින් නොකිය ඉන්නම්. අපි එහෙම කට්ටිය නෝන නිසා. හොඳයි. තථාගතයන් වහන්සේත් ගාමිණී ඇවිල්ලා ඒ ප්‍රශ්නේ අහනකොට උත්තර දුන්නේ නැහැ. උත්තර දෙන්නේ නැතුව ඉඳලා අරන් කියවල බලන්න. ඒක නම් මම කිව්වොත් එම් පොඩ්ඩක් ඒක නොගැලවෙන්නේ වෙන්නේ. දැන් ඇහෙන් තමයි පෙන්වුවේ. කනෙන් නායෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්මත් එකම වැඩේ එකම විදියයි. වෙනසක් නැහැ. මේ තියෙන්නේ විපාකේ රූප වේදනා රූප සංඥා රූප සංකාර රූප විඤ්ඤාණ රූප නාම නැහැ. මේ තියෙන්නේ අනේ මේ අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් පටිසමුප්පන්න ක්‍රියාදාමයේ මේ විස්තර කරන්නේ. ඇහෙන් ක්‍රියාදාමයේ මෙන්න රූප වේදනා රූප සංඥා රූප චක්කු වලින් ඇහෙන් සංකාර කරන චක්කු විඤ්ඤාණ හදා ගන්නවා. නාම රූප හදාගෙන චක්කායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව මේ තියෙන්නේ අවිද්‍යාව පත්‍ය කරන කෙලෙස් හදන චක්‍රය.
ඉතින් නහයෙන් එහෙන් කණෙන් ගත්තන් පස්සේ ශබ්ද රූප, ශබ්ද වේදනා, ශබ්ද සංඥා, සෝත සංකාර, සෝත විඥාන, මේ කණෙනුත් ඔය වගේම චක්‍රක්‍රියාත්මක කියලා එහෙන් කණෙන් දිවෙන් ආශයෙන් ශරීරයෙන් මනින් සෑම දෙයකින්ම එකම වගේ චක්‍රක්‍රියාත්මක කරලා තමයි මේ ආස්වාද නිර්මාණය කර ගන්න ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. මෙන්න මේ වේදනා කියන එක තමයි මේ ආස්වාද වේදනා විදිහට ගන්නෙ. මේකෙන් තමයි සසර ගමන යන්නේ. හය පාලටම ඒකම චක්‍රේ හයටම ක්‍රියාත්මක එකක විසර කරා ඉතුරුවත් ඔය වගේම තමයි. එකක් විසර ඉතුරු ඒවා උපමා සංසන්දන කරලා ඒ වගේම නිසා ගන්න ඕන. අවිද්‍යාව යනු ආස්වාද පංචස්කන්ධය තුල ඇත යන අදහසයි. ඒ කොහොමද ගත්තේ, නිගමනය කරගත්තේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අවිද්‍යාවෙන් සංකාර කරගත්තාම තමයි ආස්වාද නිර්මාණය වෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අර තිබිච්ච පංචස්කන්ධය හෝ සලායතන තියෙන ධාතු 18 ආස්වාද ඇත කියලා ගත්තොත් එහෙම ඒක නිසා තමයි ඌ ධාතු 18 පස්සේ යන්නේ. ධාතු 18 පස්සේ රාගයෙන් යන්නේ ඒව තුල ආස්වාද ඇත කියන අදහසත් එක්ක. ඒ 18 පොලේම ආස්වාද නැත කියලා තේරුණා නම් රූප පස්සේ යන්නේ නැහැ, ශබ්ද පස්සේ, ගන්ධ පස්සේ, රස පස්සේ, ස්පර්ශ පස්සේ යන්නේ නැහැ. සසර ගමන කෙලවරයි. චුට්ටක් තේරෙන්නේ මුල තේරලා තියෙනවා ගමන. ඒත් කොච්චර හරි ටික ටික යන්න ගන්නවා. නිරන්තරයෙන් මේ විදර්ශනා විදලා දැහෙන් වඩලා මේකේ නිරෝධ කරගන්න, නිරෝධ කරගන්න හේ. දැන් අපි සතර දැහෙන් වඩනවා. මොකද දැහෙන් වඩන්නේ? අපරාධනේ කාලේ. අපරාධනේ දැහෙන් වඩන කාලේ. මුදල් වීදම් කරන මහන්සි වෙලා ඕනේ නැද්ද? චතුර්ථය ධානයේ මොකද වෙලා තියෙන්නේ? අවිද්‍යානුසය රහිතයි. යම්කිසි කෙනෙක් චතුර්ථය ධානයේ ඉන්නේ නැතු ඉන්නේ ඇයි දැන් මේ? කාම භූමියට වැහැලා. ප්‍රභාචර ස්වභාවය ඉන්න දෙන්නේ නැතුව පහළට පහළට වැහැලා කාම භූමිය මට්ටමට අවිද්‍යාපච්චා සංකාර ගන්න කාම භූමිය ඉන්නේ. කාම භූමිය නික්මුනොත් එහෙම මානසික දැන් මේ නික්මෙන්නේ මොකෙන්ද? මානසින්න කයින්ද? මානසින් නික්මෙන්නේ. මානසින් නික්මුනොත් එහෙම කාම භූමිය අසාරයි කියලා මානසිකත්වයේ කාම භූමිය ඉක්මවා ගියපු ගමන් ඉන්නම ප්‍රථම ධානයේ. රාගයෙන් තොර නම් ඉන්නම ප්‍රථම ධානයේ. යම් කිසි කෙනෙකුට ප්‍රථම ධානයේ සමවදින බැරි නම් මොකද ප්‍රශ්නේ? කාම භූමියෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රථම ධානය නැති වෙන හේතුව. ඒකේ උපාදානෙ වැඩි. තේනානේ? මොකද දැහෙන් වැඩෙන්නේ නැති කට්ටිය මතක තියාගන්න. ඇයි මේක ඒකෙන් ඔහැට යන්නේ නැත්තේ? කාම භූමිය සාරයි. ඒ අවිද්‍යාපච්ච සංකාර සාරයි. අවිද්‍යාව අවිද්‍යාපච්ච සංකාර ගන්න හොඳ එකක්. ඒක නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? පොතේ කියෝකෝ විදිහට හරියන්නේ නැහැ. මේක අහලා ආස්වාදාද නිසා කියෝක විතර හරියන්නේ. මේක තේරෙන්න ඕන. ඔකට අපි කම්පියුටරේ පාවිච්චි කරන මතකද දන්නේ නැහැ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකක් තමයි කොපි කරගන්න පුළුවන් ඕනනම්. අනිත් ගුලුවන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. කොපි කරගත්තම මොකද වෙන්නේ? රන් වෙන්නේ නැහැනේ. ඉන්ස්ටෝල් කරා රන් වෙනවා. එහෙනම් ධර්මයක් ඉන්ස්ටෝල් කරගන්න, කොපි කරගන්න එපා. කොපි කරගත්තම මොකද වෙන්නේ? කිලිම ධර්ම කෛරාටිකේ කැදෙනවා. ඇතිවදන් මලගවල වාද කරගෙන ඉන්න පුළුවන්. කියෝකියෝ ඉන්න පුළුවන්. ප්‍රායෝගිකව මේක අත්විඳින්න බැරි වෙනවා. තේරෙනානේ? මෙන්න මේ තමන් අහගත ධර්මය. තමන් මේ අහගත ධර්මය ඒක තමන්ට දරලා ප්‍රායෝගිකව කාම භූමියේ නික්මෙන්න පුළුවන් නම් ඔහුට අනිවාර්යෙන් ප්‍රථම ඥාන සමාදින්න පුළුවන්. තේරෙනානේ? එතකොට ප්‍රථම ඥාන සමාදින්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ආර්ය ප්‍රථම ඥානයට ඔහුට ඔහු අහපු ධර්මය කියන ධර්මය ඔහුටත් ගෝචරයි. යම් කිසි කෙනෙක් බයිසිකල් පදින්න පුරුදු ගන්නවා. දැන් මේකට බයිසිකල් පදින්න බෑ. බයිසිකල් පදින්න පුරුදු ගන්නවා, බයිසිකල් පදින්න බෑ. දැන් මෙහෙම කෙනෙක් වැඩක් තියනවද? වැඩක් නෑ. ධර්මයක් කියනකොට තමන්ට අඩු ගානේ ප්‍රායෝගිකව තමන් කියන ධර්මය හරි අවබෝධයක් තමන් ලැබිලා කියලා තෝරගන්නේ කොහොමද? තමන් කියන ධර්මය හරහා තමන්ට ප්‍රථම ධානයට සම්බන්ධින්න පුළුවන් නම් ඒ මොහොතේ අඩුම ගානේ ඔහු රාගයෙන් තොරව ඉන්න තමන් තේරෙනවා. රාගයෙන් තොර නම් ප්‍රථම ධානයේ ඉන්නේ. අවිද්‍යාවෙන් තොර නම් චතුර්ථ ධානයේ. තේරෙනවනේ? මෙන්න මේක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර කාණ්ඩ මට ත්‍රිපිටකේ කලින් හම්බෙලා දැකලා තියෙනවා. පහුගිය කාලේ හෙව්වා හොයාගන්න බැරි නා සූත්‍ර පිටුවංකේ. ආර්ය ප්‍රථම ධානයටපත් නොවිච්ච කෙනෙක් බණ කියන්න සුදුසු නෑ කිව්වේ ඇයි මේ? ඒ මේක කියන්නේ ඌටවත් ඉන්න බෑනේ. දැන් බැරි වෙලාවත් ඒ මිනිහා වරද්දගත්තම මොකද වෙන්නේ?
තමන් වැරදි අදහස මේ ඇහුවට පස්සේ මේව ඇහුවාම සිය දෙනෙක් ඇහුවත් එම සිය ආකාරයට තේරෙනවා. එකම බණයි කිව්වේ තේරලා තියෙන සිය ආකාරයකින්. තමන් වැරදි ආකාරයෙන් තෝරාගෙන තියෙනවා නම් නිකන් පඬිතෙක්ව කියෝක ඉන්නත් පුළුවන්. හැබැයි මේක තමන්ටම සමෝදින්න බෑ. තේනවනේ? පද කියනවා. කොපි කරගෙන තියෙනවා. ඉන්ස්ටෝල් වෙලා නැහැ. රන් වෙන්නේ නැහැ මේක ඇතුලේ. ඇතුලේ රන් වෙනව නම් කර්මස්ථාන කියන ටට්ටක් ගාලා ඩේටා ඉන්පුට් කරන ගන්නේ රන්ලා අනිවාර්යෙන් ප්‍රථම අධ්‍යයනට යනවා. තේරෙනනේ? එක්ක ඔහුට තමාර විපාක තියෙන්නත් පුළුවන්. ඔය කලින් අධ්‍යයන කරගත්ත විපාක තියෙන පහක් තියෙන ප්‍රධාන වශයෙන් ඒ ආර්ය උපවාද වගේ ඒ විපාක සා වඩන්න බැරි ඒවා තියෙනවා. බන්ධන නිසා වෙනවා, තාන නානප්පකර දේවල් වෙන්නත් පුළුවන්. ඒක නිසා තථාග දේශනා තියෙන තමන්ට මේ හැකියාවක් තියෙනම් තමන් ප්‍රථම ධ්‍යාන සම්වැදිලා ඊට පස්සේ බණගෙන පටන් ගන්න ඉල්ල. මම කතාව තියන්නේ ඇයි? මෙන්න මේ අවිද්‍යාවෙන්තර මේ අවස්ථාවට තමන්ටපත් වෙන්න පුළුවන් ප්‍රායෝගිකව තමන් අත්විඳලා අනුන්ට කියන්න කියලා තියෙන්නේ. ඒක ත්‍රිපිටකේ සූත්‍රය හම්බවෙලා පෙන්නන්නම්. හොඳයි, එහෙනම් අවිද්‍යාව යනු ආශ්වාද පංචස්කන්ධ තුල ඇත යන අදහසයි. පංචස්කන්ධේ ආශ්වාද මාත්‍රයක්වත් නැහැ. ආශ්වාදෝන් නම් උපාදානස්කන්ධයක් කරලා පටිච්ච වෙලා හදා ගන්න ඕන. ආශාද යන සිතේ හට ගන්නා රාග සම්පස්සජා වේදනාව බව. මේ රාග සම්පස්සජා වේදනාවට මේ ආශ්වාද කියන්නේ. සංයුක්ත නිකාය දෙකේ සමන බ්‍රාහ්මණ සූත්‍රයේ 25 වෙනි පිටේ ආනන්ද එසේන උපාදානීය ධර්මයන්ගේ ආශ්වාදේ නැවත නැවත දකිමින් වෙසෙන යෝගේ තෘෂ්ණා වැඩේ තෘෂ්ණා ප්‍රත්‍යෙන් උපාදාන වේ උපාදාන ප්‍රත්‍යෙන් බව වේ. මෙන්න පටිච්චසමුප්පාදේ තණ්හාවට කලින් තියෙන මොකද්ද? වේදනා. වේදනා පච්චා තණ්හා. එහෙනම් මෙන්න මේ වේදනා කියන්නේ මොකද්ද? උපාදානීය ධර්මයන්ගේ ආශ්වාදේ නැවත නැවත දකිමින් වෙසෙන යෝගේ තෘෂ්ණා වැඩේ. එහෙනම් ආශ්වාද වේදනාව කියන්නේ වේදනාව තමයි. වේදනාවේ රාගයෙන් කරගත්තා ආශාද වේදනා. ආශාද වේදනා පත්‍ය තමයි තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදානච්ච බව වෙලා තියෙන. එහෙනම් වේදනා කියන තැන තමයි මේ ආශාද කියන වචනේ විවහාර වෙන්නේ. වේදනා නිකන් වේදනාව නෙවෙයි, රාග සම්පස්සජා වේදනාව. ආනන්ද උපාදානීය ධර්මයන්නි ආදීනේ නැවත නැවත දක්මින් වෙසෙන යෝගේ තෘෂ්ණා නිරුද්ධ වේ. ආදීනම කියන මොකද? අනිච්ච දුක්ඛ අනත් ස්වභාවය. මොද ආශ්වාද කියන වචනේ බැලූ බැලමුට පටිසමුප්පාදේ මොන වචනද කියලා තෝරගන්න බෑ. තේරෙනානේ? එතන වේදනා කියලා තියෙනවනේ මාතුකාපාලයක් තියෙන වෙරෙන ඒ විස්තරේ එකතරක පෙන්නල නෑ. එතන මේ සූත්‍රයෙන් තමයි ගන්නෙන්නේ මේ වේදනා කියන්නේ මොකද්ද? මේ ආශ්වාද වේදනා වලටයි. විපාකයි හැම වේදනාවක් ගැනම තියෙන මූල මාතුකාපාලයේ තියෙනවා ආශ්වාදේ හැදෙන්නේ. ඒකම රාගයෙන් ගත්තොත් තමයි. මේ වේදනාව රාගයෙන් ගත්තොත් එහෙම තමයි ආශ්වාද හැදෙන්නේ. ආශ්වාදේ යනු සිතේ හට ගන්නා රාග සම්පස්සජා වේදනාවයි. රාග සම්පස්සජා වේදනාව කියන එකට කියන ආශ්වාද කියලා. පටිච්ච සමුප්පාදේ යනු සත්ව උප්පත්තියේ යාන්ත්‍රණයද. අද අපිට කියන මේ සතෙක් හැදෙන විදිහ තමයි පටිච්ච සමුප්පාදේ. එහෙමකුත් නැත්තේ නෑ. මේ අද්භවෙන් චුත වෙච්ච සත්වයා ඊළඟ අද්භවයකට යන්නේ පටිච්ච සමුප්පන්නවම තමයි. හැබැයි මේ බාහිර සත්තු හැදෙන පටිසමුප්පාද දැනගත්තට නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න අත්‍යවශ්‍ය කරන පටිසමුප්පාදයක් තියෙනවා. ඒකට කියනවා ඉදප්පච්චේතා පටිසමුප්පාදය. මෙන්න මේ ඉදප්පච්චේතා පටිසමුප්පාදය තමයි තථාගතයන් වහන්සේ නිවන් දකින්න දේශනා කළ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය 1 අරිය පරේක්ෂණ සූත්‍රයේ 409 වෙනි පිටුවේ මහණි ඒ මට මේ අදහස විය. මා අවබෝධ කළ මේ ධර්මයේ ගැඹුරේ දැකීමට අවබෝධ නොපහසුය. සාන්තය ප්‍රණීතය තර්කයෙන් බැසගත නොහන්නේය. නිපුණයන් පඬිතයන් විසින් දැක්ක යුතුය. මේ ප්‍රජාතුමෝ පංචකාම ගුණ සංඛ්‍යාත ආලේ රමණය කරන්නේය. ආලයන්නේ ඇලුනීය. පංචකාම ගුණෙහි සතුටු වන්නේය. පංචකාම ගුණ ආලයන්නේ රමණය කරන ආලයන්නේ ඇලුනු ආලයන්නේ සතුටු ප්‍රජාව විසින් යම් මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයක් වේද මේ කාරණය දක්නට නොපහසුය. එහෙනම් මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය තියෙනවද නැද්ද? තියෙනවා. අපි එහෙනම් මෙන්න මේකෙන් තමයි මේ මොහොතේ සත්වයා පංචකාම ගුණ මේ මූලික කරගෙන කෙලෙස් හටගන්න චක්‍රය මේ තියෙන්නේ. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය කියන වචනේ තේරෙන පොදු වචනේ. මාතෘකාව.
ඒක තව තව විදි විදි යනකොට ඉදප්පච්චේතා පරිසම්බය මේ මොහොතේ කෙලෙස් හට ගන්න ක්‍රමේ. තේරෙනවනේ? මේ මෙහි හිටු මිනිසයා මැරලා ගිලා බල්ලෙක් වෙනෙත් පරිසම්පන්නව තමයි. හැබැයි ඒ චක්‍රය දැක්කට නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න මොකක් දකින්න ඕන? මේ මොහොතේ අපිට කෙලෙස් හට ගන්න චක්‍රය දැනගන්න ඕන. මෙන්න මේ කෙලෙස් හට ගන්න චක්‍රය දැක්කහම බාහිර 18ෙම ආශ්වාද මොකුත් නැහැ. පටි ඉදප්පච්චේතාවයට අනුකූලව මේ රාග දේශ මොහයෙන් පටිච්ච වෙලා තමයි මේ ආශ්වාදය හදාගන්නේ. පංචකාම ආශ්වාදය කියන්නේ හරයක් නැති එකක් කියලා තෝරගත්තට පස්සේ අන්න ඒ ආර්ය ශ්‍රාවකයාට තේරෙන ගන්නවා මෙන්න මේ අபிසංකාර කරන වැඩේ නතර කරගත්ත නම් හොඳයි, අபிසංකාර සංසිඳව ගත්ත නම් හොඳයි, අபிසංකාර නිරෝධ කරගත්ත නම් හොඳයි, අபிසංකාර වැඩි පිළිලන් හොඳ එකක් නෙමෙයි. හරයක් නැති එකක් කියලා දැක්කහම තේරෙනවා අபிසංකාර නිරෝධය තමයි හොඳ එක. උපාදා නිරෝධය හොඳ එක, බැඳීමෙන් නිදහස් වෙන එකයි හොඳ එක. මෙන්න මේක තෝරගත්තාම ඊට පස්සේ ගන්නවා සියලු සංකාරයන්ගේ සංසිඳීම වූ, සියලු උපදීන්ගේ දුර්ලීම වූ, ආශාව නැති කිරීම වූ, විරාගය වූ, නිරෝධය වූ, නිබ්බාණය. මේ කියන්නේ මොකද්ද? ඒතං සන්තං ඒතං පණිදං යදියං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක් විරාගෝ නිබ්බාණාන්ති කියන ඔන්නේ වාක්‍ය කාණේ තේරෙන ගන්නවා කියලා කියනවා. මේ කාරණේ දැක්මට නොහැකිය. මේ සබ්බ සංකාර කර කර ආශ්වාද පස්ස යන සත්‍යයන්ට තථාගතයන් වහන්සේ හිතනවා මේක මං කිව්වොත් මේ මිනිසුන් මේ සබ්බ සංකාර සමතේ තමයි සාන්ත ප්‍රණීත කියලා මේ පංචකාම ගුණයන් ආශ්වාදයන් බැඳි බැඳි යන සත්‍යයා කොහොම මේක අවබෝධ කරගන්නද කියලා මේක පොඩි මේක මෙච්චර ගැඹුරු එකක් නිසා මේ පටිසමුප්පාද දේශනාව කරන්න මැලි වෙනවා කියලා තමයි මේක විස්තර කරන්නේ. මේ මෙච්චර මේ මොකද සංකාර කරන එක තමයි මිසක හුරුව. තව කෙනෙක් කියන උඩුගම්මලා පීනා කියන ඔය නෑ, සංකා නිරෝධයයි හොඳ. සංකා නිරෝධය හොඳයි කියවම තථාගතයන් වහන්සේ හිතනවා මේක මිසක කොහොම තෝරගන්නද කියලා හිතනවා මේ තියෙන්නේ. මේ කාරණේද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නේ නම් අන්‍යෝය නොදැන නොගන්නාහුනම් එය මට ක්ලාන්තයකි. දැන් මෙන්න මේ කතාව වෙන මේ ධර්ම සාකච්ඡාවක් කරනකොට මේ කියන එක ඔළුවට යන්නේ නැත්තම් මොකෝ වෙන්නේ? කට්ටියට ඔළුවට යන්නේ නැත්තම් මේ කියන එක ටිකක් වෙලා ගියහම තේනවා ඇත්තම කලන්තය කියලා කියන්නේ. දැන් මේක අනේ කට්ටිය මේක බද්ධ වෙලා ප්‍රශ්න අහලා, මම හැමදාම ප්‍රශ්න අහන්න කියන්නේ, ප්‍රශ්න අහලා උද්‍යෝගයෙන් යනවනම් සාකච්ඡා හොඳට ගලාගෙන යනවා. තේරෙනානේ? නොතේරි හැර කමන්නේ, මෝඩ ප්‍රශ්න කියලා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙනවා දන්නේ නැති ඒවා. මේ බුද්ධ සාධනේ කිසිම වෙලාවක මෝඩ ප්‍රශ්න කියලා ප්‍රශ්න තීඳු කරන්නේ නැහැ. දැන් සමහර කට්ටිය වෙලා නම් ආමුදුනේ මට ප්‍රශ්නයක් තියුණා අහන්න. හැබැයි මෝඩ ප්‍රශ්නයක් දැනසෙ ඇහුවේ නැහැ කියලා මට කියන්නේ. මෝඩ ප්‍රශ්න කියලා නෑ. දන්නේ නැති ප්‍රශ්න තියෙන්නේ. තේරෙනානේ? අර ඒ වගේ බද්ධ වෙලා පොඩ්ඩක් අර මේ හිනහ වෙලා චුට්ටක් එහෙම යනකොට මේක ඇබ්සෝබ් වෙනවා කට්ටියට. උරා ගන්නවා. ඈ? ඔව්. ඔව්. අන්න හරි. එකයි ගන්න හරි. ඒ කියන්නේ මේ අපි මේ කය හදාගන්න පටිසන්ධියක් වුණානේ. ඒ පටිසන්ධි එකක් ගත්තා අර කියන චත්ත සත්වය හැදෙන චක්‍රය. අපි මෙහෙම ගිහිල්ලා කවදාකරි අවසානේ චුති වෙනවනේ. චුති වෙලා ඊළඟ පටිසන්ධි ඒ වගේ එක චක්‍රයක් යනවා. මෙන්න මේ තියෙන ඉදප්පච්චේතා පටිසන්ධි මේ තියෙන. ඉදප්පච්චේතා පටිසමුප්පාද දැනගන්න ඕන මේ මොහොතේ කෙලෙස් හටගන්න ක්‍රමේ. එහෙනම් පටිසමුප්පාදන කෙලෙස් හදන යාන්ත්‍රණය සත්වයක හදන එක නෙමෙයි. මේක තමයි අතිහි වැදගත් එක. සත්‍යය හැදෙන්නේත් ওই විදිහම තමයි. තේරෙනනේ? හැබැයි ඒක දැක්කා කියලා නිවන් දකින්නේ නැහැ. දැන් මතු සත්‍යය හදාගන්න පටිසමුප්පාදනය කියලා දැකලා අගෙට පංචකාම ආශාද විඳන් ඉන්නවනේ. පටිසමුප්පාදේ මොකද කියන්නේ? මේ පංචකාම ආශාද ගන්න එක හරයක් නැහැ. ඕකයි පටිසමුප්පාදේ මූලික දේශනාව. ආශාදයේ පටිසමුප්පාදනය ගන්න හරයක් නැහැ. ඒකට බාහිරේ කියන්නේ මේ පටිසමුප්පාදන හිතේ හදාගත්තා කියලා මේ කියන්නේ. තේරෙනනේ? අහස පොළොව වගේ වෙනසක් තියෙනවා. මේ තියෙන මේ අරිය පරේෂණ සූත්‍රයේ තථාගතයන් දේශනාව මෙන්න මේ ඉදප්පච්චේතා පරිසමෝපාද නොදන්න තාක් කල් කිසිම සත්වෙ නිවන් දකින්න බෑ. මේ මොහොතක් පාසා අපි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් පටිච්ච වේවි කැමැත්තෙන් බැඳි බැඳි රාග දේශ මොහෙන් කෙලෙස් හදගන චක්‍රයට ගෙනවා පටිච්ච සමුප්පාද චක්‍රය. තේරෙනවනේ? කෙලෙස් හදන යාන්ත්‍රණය මේ කියන්නේ. මේ පැහැදිලිව තියෙනවනේ. හරි. අபிසංකාර වැඩපිළිවෙලෙන් කෙලෙස් හදනවා, අபிසංකා නිරෝධයෙන් සංකා නිරෝධ වෙනවා. සංකා නිරෝධ මග හොඳයි, සංකාර කරන මග හොඳ නැහැ. ඒතං සන්තං ඒතං පණිදා යද්දන් මෙතින්නේ සබ්බ සංකාර සමතෝ. මේක පාලියකට ගන්න හොඳම තේරෙනවා. මෙතින් ඉදප්පච්චේතා පරිසම්පාදේ.
ඔයිති ඉදක් පච්චේත පටි සවපාදය. සබ්බ සංකාර සමතෝ සබ්බූපති පට්නිසක්ගෝ තන්නක්කෝ විරාගරුද නිර්මාණත් මේ මොකක්ද මේ කියන්නේ. අබ්බන්න කර්මස්ථානම කියන්නේ. මනසිකාර සූත්‍ර තියෙනවා අංගුත්තර නිකායේ 6 මනසිකාර සූත්‍ර සන්ද සූත්‍ර සමාධි සූත්‍ර ගැන සූත්‍ර තුනේම තියෙනවා ආර්යයන් විසින් ධාන වැඩීමට මෙනෙහි කරන්න මොකද්ද කියලා විසර ගන්නවා. ඒතං සන්තං ඒතං පණිතං යද්දාන් සබ්බ සංකාර සමතෝ සබ්බූපති පට්නිස්සග්ගෝ තන්නක්කෝ විරාගරුද නිබ්බානන්ති. ඕක මනසිකාර ගන්න කියලා කියනවා. නිකන් ගිරව දාලා ගොඩට හරියන්නේ නැහැ. අහලා චතුරාර්යත් අවබෝධයෙන් මේ මොකද්ද කියන එක දැකලා අවබෝධයෙන් මේක කියනකොට මාතෘකා පාළියේ මේ තියෙන්නේ මේකේ විස්තරේ දවස් 10ක සාකච්ඡාව. අපි මේ දවස් 10 සාකච්ඡා මොකද කරේ? සබ්බ සංකාර සමත කරගන්න. සබ්බ සංකාර සමාතට යන සමාතට සමත. සබ්බූපති පට්නිස්සග්ගෝ සියලු උපාදානයන්ට ඇති බැඳීම් වල නිදහස් වෙන්න. තණ්හාව තණ්හකයෝ තණ්හාව නිසා කය වෙන්න එපා, පහත් වෙන්න එපා. ප්‍රබාචර සබා හිත තියාගන්න. ප්‍රබාචරව හටගත්ත හිත රාගයට යන දෙන්නපා විරාග කරගන්න. හිත රෝන්දේ ගස්සන්නපා නිරෝධ කරන්න බාණේ නික්මිලා ඉන්න. මොකද මේ කරන්නේ? දවස් 10 සාකච්ඡාවේ සාරාංශය තමයි මේ කියන්නේ. දවස් 10 සාරාංශය මොකද හෙවොත් මෙච්චරයි. ඒතන් සඳන් ඒතම යද්දන් සබ්බ සංකාර සමුතෝ සබ්බූපති පට්නිසග්ගෝ තන්නක් විරාගරු නිබ්බානන්ති. ඕන සාරාංශය. ඒක තමයි මෙනෙහි කරන්න කියන්නේ. එහෙනම් ජීවිතේ කාලේ මේ පහුගේ ගෙවිච්ච ඉරිදාවල් 10 අවඩක් වුණාද? සසරෙන් එගොඩ වෙන්න අවශ්‍ය තිබිච්ච සියලු දහම් කරුණු දවස් 10ක් ඇතුළත අහලා දැනගත්තා. මෙතන ඉදප්පච්චේතා පටිසමුප්පාද මෙහෙම එකක් තියෙනවා ත්‍රිපිටකයේ. අපි හොයන්නේ මේ මොකද කියලා? මේකෙන් තමයි මේ කියන්නේ. ආලේ වෙල්ලා, කාමයේ වෙල්ලා, කාම මුර්ජිත වෙන්න පිසෙට අන්න ඒක කාමේ නිර්මාණ ඉදප්පච්චේතා කාමේ නිර්මාණ කළ දෙන්නේ. කාම ආස්වාදය. මේ පටිසමුප්පාද වැහිලා දෙන්නේ අද. අව්‍යාකෘතිකයි මේකෙන් හැට යන තේරෙන්නේ නැහැ. වර්තමානයේ කෙලෙස් සාධන යාන්ත්‍රණය ඉදප්පච්චේතා පටිසමුප්පාදයයි. ඉදප්පච්චේතා පටිසමුප්පාද කියන්නේ මොකද? කෙලෙස් සාධන යාන්ත්‍රය. කෙලෙස් සාධන යාන්ත්‍රණය. මේ ඉදප්පච්චේතා පටිසමුප්පාදයේ පළවෙනි පටිසමුප්පාද තමයි අකුසල මුල පටිසමුප්පාදය. දැන් මේ මොහොතේ කෙලෙස් හට ගන්නවා අකුසල මූල පටිසමුප්පාදය. අකුසල මූල පටිසමුප්පාදය කියන්නේ මොකද්ද කියලා බලමු. අකුසල මූල පටිසමුප්පාද හිතකරු ආරම්මන. මේ අකුසල මූල පටිසමුප්පාදය නිකන් හටගන්නේ. ඒ හටගන්නේ මෙන්න මේ මොහොතේ. විභංග ප්‍රණ 1 පරිසමාවද විභාගයේ 256 වෙනි පිටුව අකුසල ධර්මය කවරයක්? යම් කලක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්පර්ශාලම්බන වේවයි, ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක් ඇරඹ සෝමනස්ස සහගතෝ මිත්‍යා දෘෂ්ටියහ එකොත්පාදී ප්‍රකාරයෙන් යුක්ත වූ අකුසල චිත්තයේ උපදනේ වේද එසමෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ. දැන් එහෙන් රූපයක් හටගත්තා පස්සේ ඇත්තටම එහෙන් පෙන් රූපේ තියෙන ස්වභාවය මොකද්ද? උපේක්ෂා. මේ මොකද හටගෙන තියෙන්නේ? ඇරඹ සෝමනස්ස සහගතෝ දිට්ඨිගත සම්පයුක්ත. මේ තියෙන්නේ සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත හිත කියලා අභිධර්ම උගන්වන්නේ. ඒ මොකෙන්ද වෙන්නේ? පටිච්ච සමුප්පන්නව ඇහෙන් කනෙන් දිවෙන් ආශයෙන් ශරීරයෙන් රාගයෙන් පටිච්ච වෙලා තමයි මේක හදාගන්නේ. මෙන්න මේ පටිසමුප්පාදේ නාම ප්‍රත්‍යයෙන් චට්ටාද චට්ටාන් ප්‍රත්‍ය ස්පර්ශ වෙයි, ස්පර්ශ ප්‍රත්‍ය වේදනාවේ, වේදනා ප්‍රත්‍ය තණ්හා වෙයි. මෙන්න මේ සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත හිත කටගත්තොත් අන්න ඒ වෙලාවේ තමයි මෙන්න මේ අවිද්‍යාව. මේ අවිද්‍යාව ඒ සමයේ අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර වෙයි. මෙන්න මේ හට ගන්න සෝමනස්සය හට ගන්න මොහොතේ අවිද්‍යාවෙන් සංකාර කරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. සෝමනස්සය හදාගත්තේ. ඇත්තටම තියෙන එක උපේක්ෂා. උපේක්ෂා වේදනාවක් සෝමනස්සයක් හදාගත්තේ මොකෙන්ද? මොකෙන්ද හදාගත්තේ? අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර කරලා. ඒක තමයි මේ තියෙන්නේ. මේක තණ්හා වෙන්නේ තණ්හා බැඳිලා බව වෙලා පරිසම්පන්න ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මේකේ අකුසල මූල පැත්තේ පළවෙනි පරිසමාවද ලෝභ පරිසමෝපාදය. ලෝභ සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත
සසංකාරික සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික කියලා මෙන්න කියනවා. ලෝභ පටිසමුප්පාදය මේ හටගන්නේ. සෝමනසය හටගත්ත කොහොමද? ඇත්තම ඇහැට පෙනෙන රූපවල උපේක්ෂා. උපේක්ෂා එකක් සෝමනසය කරේ මොකෙන්ද? මිත්‍යා දිට්ඨි සම්ප්‍රයුක්තයි. මිත්‍යා දිට්ඨි කියන්නේ මිත්‍ර වෙන්න ඕන. ආර්යයන් මොකද ගන්නෙ? නිදහස් වෙන්න ඕන. අනාර්යයන් කරන්නේ මොකද්ද? මිත්‍ර වෙන්න ඕන, බැඳෙන්න ඕන, රාගෙන් යන්න ඕන. අන රාගයෙන් තමයි සෝමනස් සහගත දිට්ඨික සම්පත සසංකාරක හිත, සෝමනස් සහගත දිට්ඨිකත විප්‍රයුක්ත සසංකාරක හිත. මේ ත්‍රිපිටකේ කොහොත් අසංකාරක හිත නම් නැහැ. ඒක පෙන්වන්න විදියක් නැහැ. අසංකාරක හිත කියලා එක විභංගේ නැහැ. ඔයාලා බලන්න කොහෙන්ද මේක මූලාශ්‍රය කියලා එහෙමයක් හම්බුනේ නැහැ. මෙන්න මේ පටිසමුප්පාදය අකුසල ධර්මයෝ කවරයත් යම් කලක සෝමනස සහගතෝ දිට්ඨිගත සම්ප්‍රයුක්ත වූ අකුසල චිත්ත සංකාරසහිත උපදිනේ වේද සෝමනස සහගත වූ දිට්ඨිගත විප්‍රයුක්ත වූ රූපලම්බන වේවයි ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරඹා සෝමනස සහගතෝ දිට්ඨිගත සම්ප්‍රයුක්ත වූ සංකාරසහිත උපදිනේ වේද එසමෙහි අවිද්‍යාපත්‍යෙන් සංකාරයේ කියලා මෙහෙම පටිසමුප්පාද විසර ගන්නවා. වේදනාපත්‍යෙන් තණ්හාවේ මෙන්න තණ්හාව වටගන්න ලෝභ පටිසමුප්පාදයේ ස්වභාවය. ඉද පච්චේතා පරිසම්පද ළමක් ගමක් සමග ලෝභය හට ගන්න ගමේ. ලෝභ දේ සමෝහ අලෝභ දේ සමෝහ ගැන හයෙම පරිසමෝපා තියෙන්න ඕන. මේක ලෝභයෙන් හට ගන්න පරිසමෝපාදේ මෙන්න එහෙමයි. මේකෙන් මේ තෘෂ්ණාව හට ගන්නවා. තණ්හාව හට ගන්න ලෝභයෙන් හට ගත්තාමයි මේ තෘෂ්ණාව හට ගන්නවා. තවත් ලෝභ පරිසමෝපාද උපේක්ෂා සහගත දිට්ඨිගත සංපයුක්ත සසංකාරික උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික ලෝභ පරිසමුප්පාදේ එකටත් අයිතිර මේ තවත් තියෙන විසරේ අකුසල ධර්මය කවර යම් කලක උපේක්ෂා සහගත වූ දිට්ඨිගත සංපයුක්ත අකුසල චිත්ත සංකාර සහිත උපදිනේ වේද අන සසංකාරික සංකාර සහිතව උපේක්ෂා සහගත වූ දිට්ඨිගත විප්‍රයුක්ත රූපාලම්බන වේවයි රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම තියෙනවා ධර්මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරඹෑ උපේක්ෂා සහගතෝ දිට්ඨිගත විප්‍රයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත වූ සසංකාර සහිත උපදිනේද එසමෙහි අවිද්‍යාපත්‍යෙන් සංකාරවේ සංකාරපත්‍ය විඥානේ විඥානපත්‍ය නාම වෙයි නාමපත්‍යෙන් චට්ටායතන සලායතන ස්පර්ශ වේදනා වෙයි වේදනාපත්‍යෙන් තණ්හා තණ්හාපත්‍යෙන් අදිමොක්ක වෙයි. මේ තණ්හාව මුදුන්පත් වෙනවා. අදිමොක්ක ගැන මුදුන්පත් වෙනවා. මෙන්න උපේක්ෂා සහගත හිතකුත් තියෙනවා. ලෝභ පරිසම්පාදේ මූලික කරගෙන හටගන්න එකක් ඒකත් ඉදී බැඳින ස්වභාවය ලෝභ ස්වභාවය. ඒක තෘෂ්ණාපත්තියෙන් තමයි වෙන්නේ. තෘෂ්ණාව තමයි මේකට මූලික හේතු වෙන්නේ. ඒ උපේක්ෂාවෙන් තණ්හා වෙනවා. ඒතර ලෝභ පටිසමුප්පාදයෙන් හටගන්න සිත් හතර වර්ගයක් තියෙනවා. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික, උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික, උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික. මේ ඔක්කොම ලෝභ පටිසමුප්පාදයෙන් හටගන්නේ ඒවා. ලෝභේ මූලික කරගෙන ලෝභ ඊළඟට තියෙනවා විපාක ලෝකේ. විපාක ලෝකයට ඇති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මත අසකන්ති විනා ශරීරේ මන ඒකේ ලෝභ පටිසමුප්පාදයෙන් හට ගන්නවා. අවිද්‍යාපච්චා අபிසංකාර අபிසංකාර අභිවිඤ්ඤාණ අභිනාම රූප චක්කායතන පස්ස සම්පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම භව මෙන්න මේකට කියන ලෝකය කියලා කියනවා. ලෝභය මූලික කරන අවිද්‍යාව හට ගන්න ලෝභ අවිද්‍යාපත්‍යෙන් තමයි මේක හටගන්නේ. ඒකට කියනවා සංකාර ලෝකවත් අபிසංකාර ලෝකවත් මේක හරි විපාක සංකාර දෙකක්. විපාක ලෝකයට ඇයිති ඇහැයි රූපයි ශබ්දයි සෝතයි ගන්ධයි ගානයි රසයි ජීවයි ස්පර්ශය කයයි මනයි ධම්මයි මේ විපාක ලෝකය අරගෙන අபிසංකාර කරලා තමයි මේ කතන්දරේ හදාගන්න අවිද්‍යාපච්ච පටිසමුප්පාදේ. පටික පටිසමුප්පාදේ තරහ යන්නේ. දැන් තරහ කියන්නේ සතෙක් හදනවද? සත්‍ය පටිසමුප්පාදේ ගැන සත්‍යයක් හදන එකක් නම් මෙන්න මෙතනදි ප්‍රශ්නයක් එනවා. පටික පටිසමුප්පාද ගැන සතා මොකද්ද? පටික සතෙක් හදනවද? මොකද්ද මේ කියන්නේ? මේ තියෙන්නේ විභංග ප්‍රකරණයක පටිසමුපාද විභංග 291 වෙනි පිටුවේ අකුසල ධර්මය කවරයක්?
යම් කලක දෝමනස්ස සහගත, දොම්නස් සහගත, සෝමනස්සන විදැන් දෝමනස්ස සහගයා වූ පටික සම්පයුක්ත වූ අකුසල් සිත උපදන වේද රූපාලම්බන වැයි රූප ශබ්ද ගන්ධ ධර්මාලම්බන වේවයි යම් අරමුණක් හෝ ඇරැඹ දොම්නස් සහගයා වූ පටික සම්පයුක්ත වූ සංකාර සහිතව එසමෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරවේ සංකාරපත්‍ය විඥානේ විඥානපත්‍ය නාමේ නාමප්‍රත්‍යයෙන් චට්ඨායන චට්ඨායනපත්‍ය ස්පර්ශ ප්‍රස්පත්‍ය වේදනා වේදනාපත්‍යෙන් පටිග වේ පටිග ප්‍රත්‍යයෙන් අදි මොක්ක වේ මීරි ගහලා තියෙන වේදනාපත්‍යෙන් පටිග වේ පටිග ප්‍රත්‍යයෙන් අදි මොක්ක වේ මේ කියන්නේ සතා මොකද්ද පටිසම්පාද සතේ හැදෙනවා කියලා ගත්තොත් එහෙම ඉදම් පච්චේතා පටිසම්පාදේ කියලා ගන්න නැතුව මේ පටිගෙන් හැදෙන සතා මොකද්ද දැන් ඇහුව බැරිලා මොලයක් බුද්ධයක් ඇති මිනිස්සේ මොකද කරන්න වෙන්නේ ඈ පැනලා දුවන තමයි වෙන්නේ ඉතින් උත්තර දෙන්න දෙයක් නැහැ නේ මෙන්න මේක නිසා තමයි බල්ලොත් එක්ක බෑ නාට්‍ය බල තිනවද බල නැහැ ඒක බැලුවනම් ඒකේ සාමීන් වහන්සේ කෙනෙක් ගෝලෙයි ගුරයි ගෝලෙ දෙන්න ඉන්නවා ගුරා පරිසවපාද නැහැ ගෝලෙ දන්නෙත් නැහැ දෙන්නව දන්නේ නැහැ ඒකේ මිනිසෙක් ඉන්නවා බෑග් එකක් කරන ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙයෝ ඔය බනහන එන මිනිසෙයෝ ඒ නාට්‍ය රිප්‍රසන්ට් කරන්නේ එයා අවිලල් නායක හාමුදුරන් අහනවා හාමුදුරනේ මට පොඩි වැඩක් දැනගන්න ඕන මොකද්ද පටිසමුපාදි කියලා දෙන්න පුළුවන් දානවා ආවක පොඩි වැඩක්නේ පොඩි නම මෙහෙන්න මෙන්න මෙයාට පටිසමුපාදිය කියලා දෙන්න කියලා එයා මාරු වෙනවා දැන් මේකවල මේක දන්නේ නැන්නේ මොනවද දැන් ඉතින් පටලව කියනකොට ටිකක් කියනකොට ඒ නාට්‍ය උපහාසාත්මක නාට්‍යයක් බල්ලොත් එක්ක බෑ නාට්‍ය අර අහන් ඉන්න ඒ කියන්නේ අපේ තියෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වෙනුවට තමයි මේ මිනිස්සයා ඒ නාට්‍යයේ ඒ චරිත රඟපාන්නේ ටිකක් වෙලා ගිහිල්ලා කියනවා හාමුදුරේ පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න කියලා කකුල අල්ල ගන්නවා ඇයි ඇහුවාන් පස්සේ කෙන්ද පෙරළුණා කියලා කියනවා ඇයි මේ මුංගේ බණ අහලා අපේ කෙන්ද පෙරළා කියලා මේ කියන්නේ තේරවත් දන්නේ කීප එක මේක ගොම ගැඹුරු නාට්‍යයක් ඒක ඒ කියන්නේ මේ බුදු බණේ තියෙන මේ ගැඹුරු ධර්මයේ නොදන්නකම නිසා මේ කට්ටිය කියන ඒවා අහන් ඉඳලා මේ බෞද්ධයන්ගේ කෙන්ඩ පිළලා කියලා කියන්නේ මේ. දැන් නිවන් දකින්නේ බණ කියලා කිව්වේ. බෞද්ධයෝ කෙන්ඩ පිළලා තියෙනවා. ඒ නාට්‍ය චුට්ටක් බලන්න ඉන්ටර්නෙට් එකවත් නෑ මගේ නාට්‍යයම් බලන්න මොකද ඒක ඉන්ටර්නෙට් එක දාලා නෑ. ඒකේ ඔන්න ඔහොම කැලලක් තියෙනවා. මේ පටිසමුප්පාදයේ ගැඹුරු දන්නේ නැති නිසා වෙච්ච සිද්ධියකේ තියෙන්නේ. එනනේ ඒක නිසා දැන් ඒ නාට්‍ය කරුවෝ දැන් මේ බුදුබණ කියලා කියන්නේ වෙනේ බව දැනගෙන කොහෙන් හරි ඉව වැටිලා මේක කියන කණිවන් දැකලත් නැහැ අහන කණිවන් දැකලත් නැහැ ඒක නිසා ඒකට උපහාසාත්මක හතු නාට්‍යයක ඒක තේරෙනනේ හැබැයි මේ පටිසමුප්පාද දේශනාවක ඇහුණා වුණට උත්තරේ හැම වෙනව පටිසමුප්පාද දැක්කනම් කෙන්ඩ පෙරලෙන්නේ නැහැ කෙලිම නිවන් මඟ විවර වෙනවා කන්නේ වැටෙනවනේ එතකොට සමාජයේ තේරෙන මේක කොහේ හරි පම ගාලක පැටලලා තියෙනවා. පම ගාල කොහෙද කියලා තේරෙන්නේ නැහැ. ඇයි උදේ ඉඳලා රෑ වෙනකම් බණ අහනව බණ කියන වෙච්ච එකක්වත් නැහැනේ. තේනවනේ? අඩු ගන්න දැහැනක් ප්‍රථම ඥානවත් නැහැ. කියන වෙච්ච දෙයක් නැහැ. ඒ වෙලා තියෙන හේතුව තමයි මේ නාට්‍යයේ පොඩි හීන් ටොක්කක් කරන්න තියෙන්නේ. ඒක හීනිත් නැහැ ලොකු එකක්. තේරෙනනේ? ලොකු ටොක්කක් ඒ තියෙන්නේ. හැබැයි මේ ධර්ම සාකච්ඡාවක් ඇහුවනම් ඔහුට ටොක්කක් අදිනවා කෙන්ඩ පෙළන බර වෙනුවට නිවන් දකින බණ තියෙනවා කියලා දැනගන්න වෙනවා මෙන්න මේ බණ සාකච්ඡා ඇහුණා. තේරෙනනේ. වෙලා තියෙන සාසනේ වෙච්ච පිරිහීම ඒ නාට්‍යෙන් පෙන්නනවා. ඒ බල්ලොත් එක්ක බෑ නාට්‍යය. හදේතර මේ පටික පටිසමුප්පාදයෙන් අදිමොක්කය. මේ පටික පටිසමුප්පාදය කියන්නේ මොකද අපිට තරහ යන මේ මොහොත. අපිට යම තරහ ගියාම පටික පටිසමුප්පාදයෙන් තමයි තරහ යන්නේ. තේරෙනනේ? යමක් සමග ද්වේෂයෙන් බැඳුනට පස්සේ ක්‍රියාත්මක කරන පටිසමුප්පාදේ මොකද්ද? පටික පටිසමුප්පාද මේ තියෙන්නේ. පටික. පටික අදිමොක්ක. වෙනද නම් අපි දැක්ක මොකද්ද? වේදනාපච්චය තණ්හා. මෙතන තණ්හා නෙමෙයි තියෙන්නේ. මේ මොකක්ද තියෙන්නේ? පටික. අපේ කටපාඩම් කරගත්ත පටිසමුප්පාදේ අවිද්‍යාපච්චය සංඛාර විඥාන හොමල වේදනාපච්චය තණ්හා තමයි අපි පාඩමේ තියෙන්නේ. මේකේ වෙනස්. කලින් එකේ වේදනාපච්චය තණ්හා තිබුණා ලෝභ පටිසමුප්පාදේ මේකේ තියෙනවා පටික පටිසමුප්පාදය පටික ප්‍රත්‍ය අදිමොක්ක අදිමොක්ක යන මුදුන්පත් වෙනවා ඒ බාහිර ද්‍රව්‍යත් එක්ක අපි ද්වේෂයේ මුදුන්පත් වෙනවා පටිගේ මුදුන්පත් වෙනවා කියලා මේ කියන්නේ අපි දිනදා ජීවිතේ අර බාහිර එකක් නැති එකක්
ද්වේෂයෙන් අරගෙන බැඳුනට පස්සේ තමන්ගේ හිතාභ්‍යන්තරේ පටිගයක් නිර්මාණය වෙනව හැරෙන්න අර බාහිරයක දීපියක් නෙමෙයි මේ පටිගය කියන්නේ. මේ පටිසමුප්පාද කියන්නේ හිතේ. එතන මේ පටිගය හටගෙන මේ පටිගය ආවහම සනීපයිනේ තරහ ගියාම කොහොමද? පිච්චෙනවා. ඒ පුච්ච ගත්තේ බාහිරයක දීපු අරමුණක්ද? බාහිර දීපු අරමුණක් නෙමෙයි අපි ඒක සමග දේශයෙන් බැඳිලා. එහෙනම් දේශයෙන් බැඳිලා මෙන්න පුච්ච ගන්නකම හේවත් දේශපටි සමපාද ක්‍රියාත්මක විදිය. මේ සතු හදනේ කියලා ගත්තොත් දේශයෙන් හඳ පටිගයෙන් හඳ සතා මොකද කියලා අහන්නේ. පටි සමපා සතේ හදන එකක් විතරක්ම නා. චුති වෙලා පටිසන්දු වෙනත් ඊළඟ සත්‍ය නිර්මාණෙත් මේකමම තමයි. හැබැයි ඒක විතරක් නෙමෙයි නිවන් දකින්න අත්‍යවශ්‍යනේ මෙන්න මේ තියෙන ඉදප්පච්චේතා පටිසමුප්පාදේ. ඒක තමයි ඩීටේල් කරගෙන යන්නේ. දේශපටිසමුප්පාදේ, පටික පටිසමුප්පාදේ. විපාක ලෝකයට ඇති මේ මේ 12 ආයතන ටික විපාක වලටයිදී අපි ලෝභ පටිසමුප්පාද කලින් විස්තර කරා. මේ එක එක පටිසමුප්පාද මෙහෙම ටික ටික මෙහාට ගේනවා. පටික පටිසමුප්පාද, ලෝභ පටිසමුප්පාදය, පටික පටිසමුප්පාදය, විචිකිච්ඡා, උද්දච්ච, ලෞකික කුසල මුල ඔහොම දිගින් දිගට මෙහාට ඒ පටිසමුප්පා චක්‍ර එක එක වැඩෙන්න ගන්නවා. මේකද පටික පටිසමුප්පාදේ. අවිද්‍යා පත්‍ය, අවිද්‍යා ගැන පටික අවිද්‍යා පත්‍ය, පටික අභිසංකාර, පටික අභිවිඥාන, පටික අභිනාම රූප, චක්කායතනය, දේශ චක්කායතනය, දේශ පටික සම්පස්සය, පටික සම්පස්සය වේදනා. මේක පටික සම්පස්සය වේදනා කියන්නේ මොකද්ද? සනීපයකද්ද? ඒක හරි පිච්චෙන එකක්. ඒක පටික සම්පස්සය වේදනා පත්‍ය. දැන් මේකේ තියෙන තණ්හා, මේකේ තියෙන්නේ පටික. පටික මෙතන උපාදාන, මෙතන අදිමොක්ක කියන්නේ පටිගෙම නැවත නැවත මුදුන්පත් වෙන ගන්නවා. කර්ම බවටපත් වෙනවා. එහෙනම් ලෝභ පරිසම්පාද එකක්, පටික පරිසම්පාදතාව එකක්. දැන් මේක වල චක්‍ර කීපයක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර කරනකොට මුලින්ම චට්ටායතනේ පටන්ගෙන සලායතන දක්වා වැඩෙනවා. මුලින් පටන්ගෙන චට්ටායතනේ අවසානයේ සලායතන වෙනවා. ඒකම එක එක තැන්වල එක එක විදිහට දෙනු මේ එකම තියෙනවා කියලා සලා මුලින්ම මනසට දැනিলা ඒ දැනිච්ච එක නැවත අර රැපින් කරලා අபிසංකාරකට චට්ටායතනෙ පටන් ගන්න සලායත දක්වා තියෙනවා. ඒ විභංගෙ තියෙන විදිහට පටන් ගන්නවාකින් අවසාන හතරක් අවස්ථාව විසර කරනවා. ඉතින් ලෝභ පරිසමත පටික පරිසමපද දෙකක් මේ වෙනස් වෙනත් පරිසමපාද. දැන් මේව අහලත් නැහැ. මේව දන්නේ නැති කම නිසා තමයි නිවන් මාගේ වැහිලා තියෙන කෑලි. දැන් වෙලාව දෙකක් තුනක් එනං සියලු දෙනා එන කෑම හිම කාලා තුනට නැවත සාකච්ඡාව ආරම්භ කරමු. අද මේ ප්‍රශ්න ගැටලු ටික විසඳ ගන්න පඩක් පස්සේ ස්ලයිඩ් 75 ගිහිලා තියෙන්නේ. තව ගොඩක් තියෙන හවස් සාකච්ඡා චුට්ටක් ස්පීඩ් කරමු චුට්ටක්. නැත්නම් ඉවර කරන්න බැරි වෙයි. මොකද අර මූලික උපේක්ෂා වේදනා ටික විසඳ ගන්න කලින් සාකච්ඡා දාලා තිබුණ අලුතින් දාපු ටිකක්. හොඳයි සුදිනා. තුනට එන නැවත සාකච්ඡා ආරම්භ කරමු.